දෙපා නමුද
नमस्कार पूर्वक आराधना कर मैत्रियं धर्म देश आराधना कर साधु कार्य नमस्कार मेरा मच्छ पमा दत्ता वीरमणि
धर्म दान में पिंक मत सिद्ध
පින්නතුනි අපි ජීවිත කාලය දිහා බැලුවොත් ඔබ කොච්චර බණ අහලාද මතක නැති තරම් ඔබ ධර්මානුශාසනා ශ්‍රවණය කරලා තියෙනවා දරුවෙ මව කුස පිළිසිඳ ගත්ත දවසේ ඉඳලා ඒ දරුවාට ධර්මය ආශ්‍රය නිශ්‍රය කරන්නට අපේ බෞද්ධ සංස්කෘතිය දායාද වෙලා තියෙන්නේ මේ ලෝකේ බිහි වුණ දා පටන් මරණය දක්වා ධර්මානුශාසනා ශ්‍රවණය කරන්නට සලස්සන ඒවා එහෙම වුණත් ලංකා සමාජයේ දිහා ටිකක් අවබෝධයෙන් ඇස්සරලා බලාගෙන හිටියොත් ඔබට පේන්න ඇති ධර්මය අවබෝධ වෙච්ච මිනිස්සු නම් ඒකන්ට අපි කුඩා කාලේ නොදුටු අපරාධ මිනී මැරුම් ස්ත්‍රී දූෂණ ළමා අපචාර ළමා දූෂණ හොරකම් මැරකම් කුහක වාචනික ක්‍රියා හොරමැරකම් බොහොම ශීඝ්‍රයෙන් වැඩි වෙලා තියෙනවා ඔබ කියනවා දරුවෝ ඉස්සරට වඩා ඉගෙනගෙන ඔබ කියනවා වෙනදාට වඩා බෞද්ධ දර්ශනය වෙනෙන්නට තියෙනවා ඒ වුණාට පින්නතුනි මේ භෞතික ලෝකයේ ඇතුලේ ගොඩ නැගිලි ඉදි වුණාට විසිතුරු මෙවලා නිර්මාණය වුණා ලෝකයේ තියෙන විවිධ ශාස්ත්‍රඥානයන් ලැබුණාට බෞද්ධ දර්ශනය තුල තියෙන උතුම් ආචාරශීලී ගුණධර්ම ප්‍රගුණ කරගෙන නැත්නම් මොන විදිහේ කඩදාසිකොළ උපාධි තිබ්බත් ඒකෙන් බැහැ මිනිහෙක් හැටියට ජීවත් වෙන්නයි ගන්නවා ඒ අවකාශයේ සදා දෙන අදිස්ථානයේ ඔබට අද මේ ධර්මානුශාසනාව පවත්වා ගන්නට මම පෙත්පාදලා තියෙන්නේ උතුම්ම දානය ධර්ම දානය වල දානය ගැන දන්නවා මොනවද අපිට දෙන්න පුළුවන් දානය කියන්නේ මොනවද දානය කියලා පූජා කරන පංස කම්මල මොනවද පූජා කරන්නේ දානය කියන්නේ ඕ අපි දානය කියලා දකින්න පින්නතුනේ මේ භෞතික ලෝකයේ තියෙන බඩු භාණ්ඩ තමයි ආහාර පාන ඇඳුම් පැළඳුම් ගෙවල් දොරවල් ඉඩම් කඩම් යාන වාහන නාන ප්‍රකාර වූ උපකරණ ඔව තමයි අපි පූජා කරන්නේ දානය කියන්නේ ඒ වුණාට පින්නතුනේ බුදුහාමුදුරන්ගේ දර්ශනයට අනුව බලනකොට දාන දෙන්න පුළුවන් වස්තු තුනක් තියෙනවා. ත්‍රිවිධාකාර වස්තු තුනක් හැම මානවයෙක්ම සතුයි. ඔබ හැම කෙනෙක් ළඟම තියෙනවා. ඒවා තමයි පූජා කරන්න ඕන. ඒ අතර තියෙනවා කාලයයි ශ්‍රමයයි ධනයයි. කාලය ශ්‍රමය සහ ධනයයි. දැන් මේ ධර්ම දානමය පින්කම ඇතුලේ ඔබට ලැබෙන්නේ දානයක් තමයි. හැබැයි මනෝමය ධාරණය කරගත යුතු දැනුම් සම්භාරයක් තමයි තියෙන්නේ. ඒක අයිති අර දානය කියන කොටස. බුද්ධිමය දේපල මේ පින්කම වෙනුවෙන් එරංග මල්ලි හිත මිතුරු පවුලේ ඇත්තෝ
මංගිතන්නේ දීර්ඝ කාලයක් මුළුල්ලේ මහන්සි වුණා කාලය වේදන් කළා ශ්‍රමය වේදන් කළා දානය වේදන් කළා මේ ත්‍රිවිධ වස්තුන් පූජා කරලා තමයි මේ උතුම් පින්කම සිදු කරනු ලබන්නේ पूर्ण दान एक तेन आगे गुने वाटी ना कम तेन ए पिदे ने वास्तु ओबट लबा दे ने लोग ए तेन बुद्र जान अन्वान से देश ना कोटवा दाल ने धर्म दाल धर्म ने अवबोधे नता मन दान यंपन देन दे बैते හිත කෙලස් බරයි නේ කෙලස් බර මෙනිමුණ දාන් දෙන්න බෑ දන් දුන්නාට කුසල් සිද්ධ කරගන්නට බෑ නික්ලේසීව යමක් පරිත්‍යාග කිරීමේ වාග්ය ලැබෙන්නට ඕන අපි වැය කරන කාලේ ශ්‍රමය දානේ මේ ලෝකය වෙනුවෙන් අපි නිදහස් කරනකොට ඒකේ එල්ලිලා ඉන්න හොඳට සමහරු එල්ලිලායි මම දැකලා තියෙනවා මම පහුගිය කාලේ බණකට ගිය පිටාවේ ගල් නැව පැත්තේ මම විහාරස්ථානයේ පොඩි වෙලාවක් සිටියා ධර්මානුශාසනාව පටන් ගන්න නායක නඳුරු දෙහත්තක් දුන්නාම මම දෙහත් එකක් වල්වලා එළියට ගියා එල්ල ගහලා එන්න लदाई අන්කෝ මට දුක හිතෙනවා නායකව පාවිච්චි කරන්න ඒයි කියලා මම මං කිව්වා ඒක ඇතුළේ කිරි බණ්ඩා ඉන්නවා කියලා නායක හඳුරු නැගිටලා ඉක්මනට ඇවිල්ලා එබිලා බැලුවා ටික වෙලාවක් බලාගෙන ඉඳලා කල්පනා කරලා කිව්වා ආ ඕ මට මතක ඕ කවගේම තමයි ඉන්නේ කියලා කිව්වා दी उत्तरचमा मोड़ कमा एक आकृति है मैं राग द्वेष मोह आदि क्लेश धारण में आना यही एबिलाती है माना एक निम्पुसान से दबें नहीं फिर मैं तूने आप ही आमां करण बोलते निदहास समकरण के बारे में आता है ना तुम दे पास से आए होया है विदिन दोने नहीं एक एल्ली लाइन दो ने अब वो देख करने के लिए सात भावे ने काटे उत्तर करना एली साधारण में आओ वो देने के लिए कुछ फिल्म को साल कराना कर रहा है हितु आर एली सामूली में कले उत्ते धर्म आओ वो दे ले भी आधोगट ले भी ना मैं तेरे काल यहाँ के कहो कर पुआ तो आधा बंदे हुआ मना मैं तेरे काल लेके तो गिर मना जाले के तो गिर අද උදේ ඉඳලා මනා දෙකට කෙරේ කියලා බලන්න.
එකතු කෙරුවේ අන්ද බොන්ද ආඳින්ද පළවරින්ද ඉන්ද හිටින්ද ඕන රන්දිදී මුතුමැණි දන ධාන්‍ය වස්තුව වළඳ තුවා දරුව හරක බාන ඉඩම් කඩන් යාන වාහන ඕවනේ ඕව තමයි එක එක්කෙනා එක්කාසු කරපු ජාතක ඕව ඔක්කොම මල කරගෙන කැඩෙනවා බෙදෙනවා කුණු වෙනවා දිය වෙනවා ගරා වැටෙනවා දුකක් ඉතුරු කරලා තියලා නැති වෙලා යනවා බුදුහාමුදුරුවෝ අනුගමනලා දාලා මේ ලෝකේ මානවයෙකු පැහැදිලි හිතකින් ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරයි නම් ඔහුට ලැබෙන ලාභ පහ ඒ ලාභ පහ මෙලොවත් ප්‍රයෝජන අරගෙන පරලොවත් ප්‍රයෝජන අරගෙන සංසාර ගමනේදී ප්‍රයෝජන අරගෙන සසර භවගාමීත්වයේහි දුක තේරුම් අරගෙන සසර දුක් නිවන දක්වා නිර්වාණ අවබෝධය ලබන දා ඔබට පිහිට පිණිස පවතින උත්තම ලාභ පහ තමයි බණ වුවාම ලැබෙන්නේ. ඒවා තමයි අසුතං සුනාති සුතං පරියෝධේති කංඛං විතරති දිට්ඨි මුජුං කරෝති චිත්ත මස්ස පසීදති. අසුතං සුනාති අද ඔය මාවතගම තාරා ප්‍රදේශවාසීන් හා අවට සියලු දෙනා ජීවිතේට අහපු නැති වුණ මං අද කියන්නේ ඔය නාකිම නාකි මේ අම්මලා නාකි නේද නාකි කැමති නැහැ කියනවාද කරන්න දෙයක් නැහැ දැන් අපි නාකි අපි හාමුදුරුවෝ මට යදුරු කැලල අතට දීපු දවසේ අපේ අන්සලේ මහසභාව වෙලාවෙම තමයි දුන්නේ මට දැනුවක් කරන්න බෑ ඒ නිසා මේ උන්නාන්සේත් එක්ක ඔයාලා දැන් වැඩ කරන්න මං නිදහසේ ඉන්න ඕන කියලා යතුරු කැරල්ලක් මට දුන්නා ඒ වෙලාවේ අපරාම් ගුරු කිව්වා මට මහලු වයසේ බැරි යන ගායන අපිරසේ නාකි වුණාට පස්සේ බෑ තමයි හැබැයි ඒ නාකි වයසට පුළුවන් වෙන්න ඕනේ මොනවද ජීවිත ගමනේදී ඔබ රගත්ත සත්කාරය නැවත නැවත බලමින් ප්‍රීතියෙන් ඉන්න ඔබේ ජීවිත ගමනේදී ඔබ හැදු වැඩු දැන පරිසරයට මෛත්‍රී කරන්න බැරි වෙච්ච ශරීරය වැඩ කරගන්න බැරි බව ඇඟේ තියෙන නිසා අන් අයගෙන් සහාය ලැබෙන විදියට කාරුණිකව ජීවත් වෙන්න මහන්සි ගන්න ඕනේ. නාකි වෙන්න වෙන්න කුලප්පුව හැදුනොත් සිප්පු සැලකුමක් නැති වෙලා යනවා. සමහරු ඉන්නවනේ කිට්ටු වෙන්න බැහැ සර. වතුරු ගුරක් වත්තා හම්බෙන්නේ නැහැ එහෙම වෙච්චාම. ඒ නිසා මෛත්‍රී සහගතව සමාජයේ බොහෝ අත්දැකීම් තියෙන වයසක ඇත්තු බාල පරම්පරා සියල්ලට කරුණාවෙන් ඉවසා වදාරලා ඒ අයගේ ජීවන දැක්ම අපේ ප්‍රයෝජන අපි ලබන්න ඕන. ඒ නිසා ඔබට මම අද කියනවා ඔබේ ජීවිතය ගැන පවුල පඳුර පරිසරය ගැන ලෝතුරු බෞද්ධ දර්ශනය ගැන ශ්‍රී ලංකා සංස්කෘතිය ගැන ජාතිකත්වය ආගමිකත්වය ගැන බොහෝ නොදන්නා පැතිකඩ ඉගෙන ගන්න පුළුවන්. එතකොට ආපු මොඩයන්නේ යාපහු යන සම්මාන මොඩය උදාවේ එහෙම ප්‍රඥාවන්ත උදාවේ නෑ මේ සම්සභා මණ්ඩපේ ඉන්න ඔක්කොම මොඩ
ऐसा मैं नाज़े हम क्यों हुए मान हम क्यों हुए ये हम क्यों हुए ओके मोड नहीं सा हेतु है आपे संसार भवदुक नसालबन सोवन सकुर्दागा अनागा आर्थक्य मैं पिलिवेने लबन सातर फल लबा निर्वाण अवबोधे लबन तुरु मापी मोड अपे दैनवगत कम यम यम प्रमाण वाले थे है बे सासर दुख निम्बुए नेते केलेस वाली बारा निसा केलेस दिए ने मोड निसा इवा अत्तरी निकामती है अपे तो हितन हुआ ऐह खाना नासे दिव शरीरे के ने में पांचे इंद्रियां पिनवी मतामाई सब दिए एक ने दंगवाले एक ने क्या ने एक कैमरा तो माते वो बैठना काल यही दली हुए अली के लिए जीवा करता काल दिन है कि वाट पिटावा अवबोध या क्या दला बनो तुम को मिले सुतां परियोध पे दिवार के दाने वा पूर्ण कर गाते हैं मुना दिवार के दाने ඔක්කො මදාන්නේ බාගෙට මොකක් හරි දෙනවා හරියටම දාන්න එක නෑ නෑ එකක් පාස මෙතන ඉන්නා ಜಾති දෙකක් පොදුවේ ගත්තාම ගෑනුයි පිරිමි මෙතන ඉන්න ගෑනු අය දන්නේ ගෑනු කොම්බ පිරිමි අය දන්නේ පිරිමි කොම්බ බාගෙට දාන්න මන් තරම් දාන්නයි කියලා මට විශ්වාසයි මම ওই දෙකම දානවා පිරිමිකම නම් දාන්නවා කියපු ගෑනු කොහොමද ස්වාමීන් වහන්සේ දාන්නේ කියලා ගෑනු කොහොමද හොඳින් අධ්‍යයනය කළා කියලා ගෑනේ කොට නම් වෙන උතුම් පද විය මොකද්ද ගිහි සමාජයේ ඇතුළත මව් පද මව් පදවිය හින්දාම හම්බෙන උතුම් පදවිය මොකක්ද ඇස ලැබෙන උතුම් පදවිය මත එහෙම ගන්න අම්මා කියලා बाबा हम आज देखिए ना हम एक तमाई ज्ञान देने के नहीं दो नहीं थे ये उन्हें आज दान नहीं थे ना ते को एक एक में मारे पेन वाम मैं उन दरा ज्ञान को मत दान नहीं किया यही लाभांतीय ना उत्तम वासनावांतम पादवीय दान नेता දැන් දන්නේ වටිනාකම ඒක තමයි ගෙදර බුදුන් බුදු පදවිය ගැහණියකට ලැබෙන උතුම්ම පදවිය ගෙදර බුදුන් කියන බුදු පදවිය අම්මා වුණාට මේක හම්බෙන්නේ බබා හම්බුණාට හම්බෙන්නේ බබාලා හැටක් විදියක් වැඩක් නැහැ ඒ බුදුහාමුදුරුව ළඟ තියෙන කරුණාව දයාව මෛත්‍රී ස්නේහය ප්‍රේමය ප්‍රඥාව ඉවසීම අවස්ථා නොචිත බබ මෙව්වා අම්මා කෙනෙක් ගාව නැත්තම් මවක් වෙන්න බෑ ගැහැණියට බලන්නට තියෙනවා සමාන පිරිමින්ට නෑ පිරිමිල සමාන පද නැහැ පිරිමිගල් ගෙදිවා අරුන්දලාට පොදුම විදියට තියෙන ලාලිත පද ගෑනු අය පද හදා ගන්නවා පිරිමියට වඩා එයිසෝමෙන් නැන්ස එහෙම කියන්නේ අර සමාන පද ලිහලා බැලුවහම පේනවා හදාගත්තුවා තියෙන්නේ කියලා කත් ලිය අංගන වනිතා
युवती गहनी सिरिली सिरिकत नाली नाना प्रकार हुआ मैं उंदला फिर मिल जाए मुकुआत में ये मसूंदर पादने ओए पादा आतरे मां आसाई लता की नहीं मिनी भी तो क्यों नहीं लता लता की आने वैल वाला वैल का चापाची खावदा का थानी है मैं उड़ते आने लगा वैला उड़ते आने ना आधार क्या कौन है मां गहने दीप्ति मात्र इंद्रना के मिनी है कौन है मां मिनी है ना तो क्या नहीं है बोलो माओ पादो भी हम बिन में माओ पादो भी नदी गहनी है बोलो बुद्ध पादो भी हम बिन में गहनी अक्षरेस के बिने मिनी है के पाटले बिना पाटले ला पाटले ला उड़े टैवी ला ये थामन तो उड़े टैवी ला आधा हाल कर रखो आधा हाल क्या पाहु कर रखे ना यान ले आना आमतक बिना वाह माँ मैचर दूर आवे मैं आधार के ही लगे रहा इधर बस उधर ध्यान लगी नहीं ला उल्लंघ आके ना बोलते माँ आप हुआ है तेरे और आधार के मात्र वैसे ला निकांग इन्ने एक गहे हम तैना में दूर दूर ला दूर ला गहा वाहन गहे ते बीच यार माटे से लोट कॉल डालू आपको मंडी का वाहन कहाँ लोहूस में गान लो आज पैरी बहन रहते ये वो मिला उधर चला ही सामाहर वेल दिए ना गहमार में गहमार में सामा दंडु कहीं तो ना इधर उपयोगी हुआ सामाहर गहन हुई ना वालू ये बात सामाहर भी आएगी ना ये बात मिनी हाँ मातिंग उधर टैबिल आधिपत्यान मैरिटी दान रख अल्लाह ने एक दिगे उधर टैबिल्ला ये मैरिटी दान ले इति किन्ति ओलट फैटे लिला माल भी पिला गेदी है दिला बालन मिनी सुनते फल दारा तू कहा क्वागे ट्रेनो खाम मैली खुशी तो मिनी सुनवो कसाद बैदगान ने गया नहीं ए मिनी हाँगी यार मलानी के बावर वहाँ ला गैन के दिवी हैं फाउलों को ना हर मैरिज चिनाटे की बुवेला वागे एवं दहारी फी मानता खाटोर गलगे दिया कुड़ते यान वेला कन अर गले ती बुन रालू गोरोस बाव माकला तुरु बियना मालगो मुआ वागे निर्माणे करन वाला लिखूं बेबादे नापुर दुष्ट गांजा वेरिकारे दीगे टगाना अमुआ ए मिनी हाँगे अरे नापुर गोर है दे दुरुल तामा कर गामा इधरी प्रभास्वरो पावलतियाने वीर्यवर में ज्ञान वाई मिनी हाँ जीविते द दाने के ताते पियलाने एवनाट ज्ञान दाय पत्थर तरहिया जीविते तो सामुर्दि रहसी में इधर गने ज्ञान ये केस के इधर गने सामुर्दि अतरहिया पासाल सांभार करने सामिति रे मिनी है भी लमन ज्ञान ये केस के इधर आधार उन्नत नैनन वनों पसंद कर लाते हैं गामे परिसरे सुबह साजक सामिति समाज सेवा स्थाने ही गामे पांचले सीर सभावे ही ऐ रैंदी हितमी पाउले अभिमाने गौरवे कीर्तिय ऐ दीप्ति मात्र तियांग मेरे दारण एवागे कुल खातुं
අපි අතරේ ඉන්නවා මේ විදිහේ පින්නතුනි ගැහණිය විවිධ දුවන පැතිකඩ ගණනාවක් ඔස්සේ නිර්මාණය වෙච්ච චරිතය ඒ අතරේ සෝබන සුන්දර උත්තම චරිත වෙන්නට පුළුවන් නම් මේ ලෝකේ බබලවන්න පුළුවන් ශක්තිය තියෙන ජීවය තියෙන තැනක් ගැහණි ඒක අවබෝධ වෙලා නැහැ කාන්තාව ඒ වගේම ඇය පිරිමියාට වඩා බින්දෙන සුළු කැඩෙන සුළු වේදනා දැනෙන ඉක්මනින් විනාශ විය හැකි වස්තුවක් ඒක කාන්තාවන්ට තේරිලත් නැහැ ගොඩක් දැන් පිරිමි ඔය අතරින් බැලුවාම උතුම් වගේ පේනවා ඇයි පිරිමින්ට පිරිමි කියලා කියන්නේ කාන්තාවු අභිභවාගොස් අහස ගොඩ දිය තරණය කොට සසර පිනට ලැබිච්ච මිනිස් ජීවිතය සැබෑ මිනිසෙකු ලෙස ජීවත් කරවමි ලෝකයේ මානවකල් ජනනය කරමි ඒ තමාහා බැඳුණු පරිසරය ජීවමාන කරවන්නට ඇත පිරුණු බබකින් යුතු පෞර්ෂයට කියනවා පිරිමි තමයි. ඒක කී දෙනෙක් ගාව තියෙනවාද කියලා බැලුවොත් සැබෑ පිරිමි වෙන්නේ. මෙතන ගම්සභා මණ්ඩපයේ අනිත් අය කියන්නේ මෙවුන්දලා ඔක්කොගේම මිනිස්සු මැරිලාද? ඔක්කෝගෙන් මිනිස්සු මැරිලාම නෙමෙයි ආවෙන කොහෙද උදලා හේනද කුඹුරෙද ව්‍යාපාරයේද රැකියාවට ගිහිල්ලා ආවේ නැද මේ විදිහේ හේතු සාධක තියෙන තැනුත් ඇති කඩේ පිලේ අගුවේ පාරේ ඔය තැන තැන දීප්පොළවල් වල ලැගලත් ඇති ගෑනිල හැම තැනකම විකුණාගෙන තන පිරිමිත්තින්නේ ඒ අය සසර පිනට පිරිමි වුණාට මෙලොව ජීවිතයේ ලැබිච්ච පිරිමිකමට නිගා කරන පිරිස ඒ හින්දා පින්නතුනි අපි අපේ ජීවිතේ පූර්ණව දැනගන්න ඕන මේවා කිව්වොත් සංග නැති නොකිව්වොත් රද්දක් තන ඕකත් කියන්නේ පාගෙන ඕකත් වරද්ද නේද තමයි මග නවත්තන්න වහර මෙහෙර නෙමෙයි වහර මෙහෙර කියන්නේ සාහිත්‍යයේද දාගබ වහර කියන්නේ භාෂාව බුද්ධඝෝෂ හාමුදුරුව ත්‍රිපිටකේ පරිවර්තනය කරන වෙලාවේ සිද්ධ වෙච්ච වැරදි නිවැරදි කරන්න භාෂා ඥානෙ තිබු පඬිවරේ කියපු පඬි වදන තමයි කිව්වොත් සංග නැහි නොකිව්වොත් වහර ඔය වාගේ පින්නතුනේ අපි බෞද්ධ දර්ශනය ගැන භාගිත දන්නට හොදක් දැන් මං එනකොට නෙළුම් මල් වත්තක් දුන්නා චූටි පැටවත් මං ඒක අතට අරගෙන එරන්ද පුතාටම දුන්නා බුදුහාමුදුරුවන් පූජා කරා මල් වත්ති ගොඩාක් තියාගෙන ළමයි හිටියා ඇයි ඇයි මල් වත්ති අරන් පාරට ගියේ ඒව කොයිද පිළිම වහන්සේලාට පූජා කරා දැන් බෝධියක් තියෙනවා විහාරයක් තියෙනවා මෙතන තියෙනවා මෙව්ව කඩලා තියෙනවා වැදිකැලේ කොතන පූජා කරද්දෝ ඇලියෙන් පිටිද
මල් කොතන පූජා කරුවොත් වැඩියෙන් පිංචිද්ද වෙන්නේ ඕ නාගයන් කන් සිල් ගත්තාද දෙකේ දෙකේ පොල්ල කොනාපත් මේ වන්දලාට අවබෝධ වෙන්නේ නැත්තම් කොතන පූජා කරුවා පිංචිද්ද වෙනවා කොතන පූජා කරුවා පිංචිද්ද වෙනවා හැබැයි දැනට පූජා කරන්න ඕන මල් පූජා කරන්නේ පරවෙනවා බලන්නද නේද පරවෙනවා බලන්න පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේ තේන ලවාමි මොක්ඛං පුප්පං විලායාති යතායිනම් විනාශ භාවං පිපුණු සුවඳ ලස්සන මල් මං ලෞතුරු තථාගත බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරමි ජනිත වන කුසලයෙන් මට අමා නිවන් ඔහු ඊළඟ කොටස තමයි සුවිශේෂී පුප්පං මිලායාති යතා ඉදං මේ යම් සත්‍ය වූ ලෝක ධර්මයකට එකඟව මා පිදු මල් හැකිලේද පරවේද මිය යයිද එලෙසින් කායෝ තථායාති විනාශ භාවං මාගේ කියා අල්ලාගෙන ඇත දැඩි කරන පෝෂණය කරන හැඩ වැඩ දමන ආරක්ෂා කරන මේ සිරුරද ක්‍රමයෙන් මටත් තොරා වියකි ගිලිහි කිලන්වි මරණය ගලඳ ගන්නා බව මම දන්නා භාවනා කරන්න ඕනේ මල් තියෙන ඒකට වෙන වෙනස දිහා බලන්න කවුද එහෙම කියන්නේ තිබ්බා මල් කිව්වා දන්නා තරම් ගාතා පැනලා ගියා එව්වා පරවුණත් එකයි පිපුණත් එකයි බැලුවේ නෑ යථාර්ථයේ හරි දේ බැලුවේ නෑ ගන්න ඕන දේ ගත්තේ නෑ ඊට පස්සේ මේ වේගයෙන් වියකිලා යන පරවෙලා යන මල වාගේ මමද වේගයෙන් වියකිලා යනවා යන්නේ ගිලන් භාවයට යන්නේ ජරාවටයි යන්නේ මරණයටයි වහ වහ කල යුත්තේ කුසල් රැස් කිරීම සංසාර ගමන සුවපත් කරන්නට කුසල් රැස් කිරීම සසර දුක් නිවාරන්නට ශක්තිය උපදවා ගන්නයි මහන්සි වෙන්න ඕනේ කියලා ඍජුව දකින්න ජීවිතේ හරියට දකින්න බාහිර දන්නා ඔය ප්‍රතිකඩ පූර්ණ කරන්න හැකියාව තියෙනවා මල් පූජා කරන්නත් දන්නවා ගාථා කියන්නත් දන්නවා වෙන්නේ මොකද්ද දන්නත් වැඩක් නැහැ ගහක ගෙඩියක් තිබ්බාම ඒක අනුභව කරන එකක් බව දැනන්න කියන නැත්නම් කුණු වෙලා වැටිලා ගියත් අපි ඒකෙන් වැඩක් ගන්න බෞද්ධ දර්ශනයත් ඒ වාගේ ත්‍රිපිටකයම තියෙනවා පොත්වල බලන්නේ නැහැ අවබෝධ කරගන්නේ නැහැ අහලා දැනගන්නේ නැහැ අන්ධකාර ලෝකයේ ඔබ අතපතක ගායනයි ඒ අඳුරෙන් එළියට එන්න නම් බාහිර දන්නා ඒවා නිවැරදිව අවබෝධ කරගත යුතුයි කාංකම් විතරදී සැක දුර වෙනවා ඔක්කොම සැකන්නේ දෙන්නේ මම ඔක්කොම සැකයක් ඇති කරනවා මම බණ ඉවර වෙනකොට මේ ඉන්න හැම කෙනෙකුගේම ප්‍රශ්නේ ගානේ අහනවා මේ ඉන්න හැම කෙනෙකුගේම අහනවා ප්‍රශ්නේ ගානේ දැන් සැකයක් තියෙනවා නේද මගේ මුඛරයි ඉඳන්නේ මොකක් හරි ගැටමක් එනකොටම සැකයක් උපදිනවා ඒ සැකය යථාර්ථ අවබෝධයෙන් දුරු කරගන්න ඕනේ සැක දුරු කරගන්න ඕනේ එහෙම නැත්නම් තමන්ගේ ස්වකීය ජීවිතයවත් ජීවත් කරවන්න බැහැ තමන් තාත්තා කෙනෙක් පිරිමියෙක් ජව සම්පන්න කෙනෙක්
මේ ලෝකේ ඉන්න යක්ෂ ප්‍රේත පිශාච කුම්භාන සකල දෙවියන්ට වඩා ශ්‍රේෂ්ඨම කියලා දැනන් හිටියේ නැත්නම් මිනිහාට මිනිස්සු මේ වැඩ ගන්න බැහැ සියලු දෙවියන්ට වඩා වටින්නේ කවුද තමා ඒ වුණාට ඔයාලා එක දන්නේ නැතුව කතරගම දෙවියන් කුල්ලියාර දෙවියන් ගම්බාර දෙවියන් මේ ඉන්න ලෝකේ ඔයාලා කියනවානේ 33 කෝටියක් දෙයියෝ කියලා. ඒ 33 කෝටියක් දෙයියෝන්ටම කියනවා. කියලා යාතිකා කරනවා. ඒ කරලා එකෙන් කෙව්වා ඉල්ලනවා. මම කියන්නේ ඔබ අහන්න ගෙනත් දීපු එක. කිසි දෙයක් හම්බෙන්නේ නැහැ. තමන් හිසක තම අතමයි සෙවණැල්ල. තමා තමාට විමුක්තිය සාධනය කර ගන්නවා මිස වෙන කාටවත් නෑ දෙවියන් පුළුවන් අපිට ආශිර්වාද කරන්න උදව් කරන්න පුළුවන් හැබැයි අපිට වගේ වැඩ කරන්න බෑ දැන් බල්ලා අපච්චි අපිට වඩා ශ්‍රේෂ්ඨයි සමහර තැන් වලදී ඒ වුණාට අපි බල්ලාට වඳිනවාද අපිට අල්ලගන්න බැරි වෙච්චාම හොරාව අපි පොලිසියට කියනවා පොලිසියට බැරි වෙච්චාම බල්ලට කියනවා බල්ලා පොලිසියුණගේ ආයෙත් පස්සේ ඇවිල්ලා හොරාව අල්ලලා දෙනවා දැන් ඊට පස්සේ ගමම දන ගහලා අර කඩ වඳිනවාද මේක අදෙලිය හොරා අල්ලලා ඒ කඩරංග දෙයියන්ටත් බැරි වුණා මුල්ලේ හර දෙයියන්ටත් බැරි වුණා ගම්බාර දෙයියන්ටත් බැරි වුණා ළඟාවේ ඉන්න සකල විද ආරක්ෂකයන්ටත් බැරි වුණා බැරි වෙච්ච එක බල්ලා කෙරුවා එතකොට ලෝකයේ ඉන්න දැන් ශ්‍රේෂ්ඨතම බල්ලා නිසා වෙන්නේ ඒක අසුනක දේවතාවාය කියා 33 කෝටියද 33 කෝටි පුස් එකක් ඒක දු කරලා ඒකත් ගන්නා නම් හරි පින්නතුනේ එක එක සත්‍යය හැකියා හැබැයි මිනිහාට තියෙනවා සකල හැකියා මිනිහාට තියෙනවා ඒක අවබෝධ කරගන්න බුදු වෙන අසේ බුදු වෙන මහරහත් වෙන මිනිසුන්ට පුළුවන් දෙවියන්ට බුදු වෙන්න බෑ දෙවියන්ට අසේ බුදු වෙන්න බෑ ඒගොල්ලෝ ආපහු එන්න ඕනේ අපි ගාවට අපේ මවකගේ කුසයේ ඉපදී මේ මනුලව උත්පත්ති ලැබාම ඒ අවස්ථාව ලැබිය යුතුයි තවතිසා දිව්‍ය ලෝකයේ සිට සිනත් බෝසතුන් මහා මායා දේවියගේ කුසෙහි පිලිසිඳ මෙලොවට සිදත් බෝසතුන් ලෙස උත්පත්ති ලබා සිදත් ගෞතම අමාමෑණි බුදුරජාණන් වහන්සේ හැටියට ලෝකේ පහළ වෙන්නේ ඒ හින්දා දෙවියන්ට වඩා ශ්‍රේෂ්ඨ මිනිස්සු ඒකට අපිට තියෙන්න ඕන නිසැකව තමන්ගේ පෞරුෂයේ සුරකී ජීවිතයේ දැකීමේ වාසනාව අවබෝධයි ඉන්නා සැක දිනු කර ගන්න ඕනේ බුදුහාමුදුරුවෝ ගැන ධර්මයේ ගැන මහා සංඝරත්නය ගැන මෙලොව ගැන පරලොව ගැන කුසල් ගැන අකුසල් ගැන නෝනාට මහත්ය ගැන මහත්යට නෝනා ගැන දෙමව්පියන්ට දරුවෝ ගැන දරුවන්ට දෙමව්පියෝ ගැන පන්සලට ගම ගැන ගමට පන්සල ගැන රටේ රජුරවන්ට රටවැසියෝ ගැන රටවැසියන්ට රජුරවෝ ගැන උපදින නාන අප්‍රකාර වූ භූමිකා මත ගොඩ නැගෙන සැක දුරු වෙන්න නම් සත්‍ය වශයෙන් දක්න විශ්වසනීයත්වයේ තියෙන්න ඕනේ. එතකොට විශ්වාස පරමාඥාති මේ ලෝකයේ හොඳම බැඳීම හට ගන්නවා. හොඳම නැකම තියෙනවා. ගම හැටියට එක දෙන්න පුළුවන්. බලන්නකො දැන් ඔයාලා ගාව විශ්වාසය නැති ඉන්න මිනිහාරේ නෑ මේ උදත්තානිය කියව කරවලේ කට්ට කරවල වෙන මිනිහෙකුත් එක්ක වෙන මිනිහෙක් එක්ක ගිය කාගේරි වාහනේ කරු දවටට එමු ඇව්වා එයා හිතේ එයා බුදු වෙලා ඉන්නේ කියලා එයාට බාන ඕනේ එයා දිවන් ගිහින් ඉන්නේ ඒ තරම් අඥානවන්තයි ඒ තරම් මොඩයි අනෝබෝධි නෑ දැකලා හරියට සැකයෙන් බලන්නේ ලෝකේ යථාර්ථවාදීව ගන්නා අමුවත් එක්ක එකට ජීවත් වෙන්නේ
දුකේදී සැපේදී කලන මිතුරු දමින් ජීවිතය හසුරුවා ගන්නට හයිය තියෙනවා. එතකොට තමයි වටිනාකම. හිතන්නකො දෙන්නාම ඇවිල්ලා වාඩි වුණා නම් මං කියනවා අමුසගේ සබඳතාවයේ තියෙන වටිනාකම. එතකොට ගෑණි කරන හොර වැඩ තක්කඩි වැඩ මිනිහා කරන හොර වැඩ තක්කඩි වැඩ මිනිහා අතින් ගිලිහිලා යන යුතුයකම් ගෑණියකින් ගිලිහිලා යන යුතුයකම් මෙහෙම අභියස ඉඳගෙනම කියනකොට දැනෙනවා වැඩි යන්න මිනිහට හිතෙනවා අයියෝ මගේ අතින් ඇත්තටම මේ ටික අත්හැරුණා ළඟම තියාගන්න ඕන ඒ කාල දාලා ඔය ආවාට ඒ කාලේ දාලා ගියේ නෑනේ ඒ කාලේ දාලා ගියේ මව්පියන්ට තෝරෙන් බලන් දෙපැයි අල්ලපු කත්තිර මෙවුන්දලා දැන් ඔය සීල් ගත්තට සීල සභාවේ ඔවුන්දලා සීල් ගත්ත යවුන් දහහත්තේ නෑ එතකොට මේ පැත්ත පෙවුන් නෑ විස්සෙන් විසිපහෙන් පෙවුන් නෑ තියෙන් තිස්පහෙන් පෙවුන් නෑ පනහ පැන්න ගමන් ආන්දා ගත්තා උරේ පලා සාටකේ ආවා ඉඳගත්තා බෝධිය ගාව මෙවුන්දා කියන්නේවා එවනම හිතාගෙන ඉන්නේ මට මැවිලා පේනවා ගිහිලා ඉන්නේ කොතනද කියලා නිවනද එහෙම නැත්නම් තවදිසා දිව්‍ය ලෝකයේද බ්‍රහ්ම ලෝකයේද මනුස්ස ලෝකයේද එහෙමත් නැත්නම් නරක ආදීකද කියලා බොහෝ දෙනා කරන වැඩ දිහා බැලුවහම නම් නරක ආදීකද යනවා කරන කලට පවු සම්බර කරගෙන පාපයේ හිතේන ආදීනව තේරුම් අරගෙන සම්බර සීදී වෙන්නේ මිහිරි වගේ පෙවුනාට తాවකාලිකව ඔය විනායන් ලෝකයේ අපිව අමාරුවේ වටන එහෙනම් ඒකෙන් අතර මිදෙන්න බෑයම් කළේ ඒ නිසා නිසකව ලෝකයක් එක්ක ජීවත් වෙන්න විශ්වසනීයත්වයෙන් තුනුරුවන් වැළඳ ගන්න ඔබට හයිය ශක්තිය ජවේ බණක් ඇව්වාම ලැබෙන්නේ දෙත්‍ය මුජුම් කරෝති ඍජු දැක්මක් ලැබෙනවා මිත්‍යා දෘෂ්ටිය නැති වෙනවා සම්‍යක් දෘෂ්ටිය ඇති වෙනවා නිවන් දකින්ද බුදුහාමුදුරු අනුදැනවා දාල මොකද ක්‍රම වේදේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මාර්ගාංගය තමයි සම්මා දිට්ඨි. මිත්‍යා දෘෂ්ටියෙන් අත මිදලා සම්‍යක් දෘෂ්ටියට ආවහම නිවන් මාගේ මුල් මාර්ගාංගයේ අපි පිහිටනවා. ඊට පස්සේ ඉතුරු මාර්ගාංග ගොඩනගන්න අපිට හයිය තියෙනවා. හරියට දැකලා තියෙනවා. ඒකට අවබෝධය ඕනේ. ඒ අවබෝධය ලැබෙන වෙලාවක් තමයි බණ අහන වෙලාව. මෙතන ඉන්න අයද මිත්‍යා දෘෂ්ටිය තියෙන්නේ සම්‍යක් දෘෂ්ටිය තියෙනවද නෑ මිත්‍යා දෘෂ්ටි සතර පෙර නිමිති දන්නවද මොනවාද සතර පෙර නිමිති මහල්ලේ පිළිදේ මාළමිනිය පැවිදි වුණා මෙතන තියෙනවා දැන් තුනක් සතර පෙර නිමිති වලින් මේ බැලුම් ගන්නට මට මෙතන ඉඳලා සතර පෙර නිමිති තුනක් මට පේනවා දැන් එකක් යනකොට පෙනිච්ච ගම මම දැන් ගිහි ගියාදල් ඇවිල්ලා මෙ ඉන්නේ එහෙනම් ළමයට ගැටලුවක් නැහැ ඔයාලට පෙන්නා ගන්නයි මට ඕනේ ඔයාලා කවුරුත් තව සතර පෙර නිමිති දැකලා නැහැ නේද පළවෙනි එක මහල් මහල්ව දැකලා නැද්ද දෙක ලෙද්දු දැකලා නැද්ද පැවිද්දු දැකලා තියෙනවා මලනහ දැකලා තියෙනවා
දැන් යාතරම දැන් බලන්න ගියේ නැහැ තාම ගිහි ගියාද හතරම දැකලා තියෙනවා ගිහි ගියා කියලා නැහැ ඔබට ඍජු දැක්කම දැකලා තියෙනවා වාගේ යන්ත රූපානුසාරයෙන් විතර දාර්ශනික ඥාන අවබෝධයෙන් ඒක අවබෝධ කරගෙන නැහැ බලන්න කො ඇඟේ තියෙන නාගී කොම දැන් මේ ආයේගේ ඇඟේ නාගී කොම කඩා වැක්කෙරනවා ඒ උනාට තව දන්නවද නාගී කියලා උත්තරලා දැන් මට කියන්න කො පාලෙන්නේ එක මහලු මහලු කියන වචන තේරුම මහලු මහලු කියන්නේ මා හැලුදු කියන එක බලන්නකෝ නාම කියන්නේ මොනවද හැලිලා තියෙන්නේ කියලා ඉස්සර තිබ්බාගෙන් දැන් මේ වෙනකොට මොනවද හැලිලා තියෙන්නේ අර දානසෙන් පල්ලෙහාට කඩා වැදලා තිබ්බ කළු පාට කිතුල් රෑනක් වාගේ තිබ්බ කේස කලාපේ කො හැලිලා ඒ පාට කො පාටත් හැලිලා ප්‍රමාණෙත් හැලිලා එහි තිබුණු විසිතුරු බවත් හැලිලා ඇහි පෙනු හැලිලා මූණ දෙවිච්චි මාට සෙලුතු පෙරිකුන් සුන්දර උරු බුටි ගති ඒකත් හැලිලා ගිහිල්ලා දැන් පොර කාඳු වාගේ තැලි වැටිලා ඇගිලිලා ගිහිල්ලා කඩේ දෙබද ඒකත් හැලිලා දැන් ඉති ගඳසු දැන් ඉස්සර සෙල් කාලා පවුඩර් ඉහගෙන හැමතැන හපුවල අඳුන් කරි උලාගෙන මෙවුන්දලා එළියට බැස්සේ जरा ස්නායු මැරිලා ශරීරයේ දැනෙන ප්‍රමාණය හීන වෙලා තිබිච්ච ශක්තිය නොකෝම හැලුණාට පස්සේ අපිට පෙර කරපු බොහෝ වැඩ දැන් කරන්න බැහැ නොහැකි නැහැකි නොහැකි නැති එහෙමනේ හැදිලා තියෙන්නේ ඒ වුණාට දැන් මේ නාගයාට තේරිලා තියෙනවා මට නොහැකි කියන්නේ උතුම සංහාවක් ඇති නාකි වෙන්න වෙන්න සංහාව වැඩි වාගේ දැනෙන්නේ නැහැ දැන් නාකි වෙන්න වෙන්න සංහාව වැඩි වෙනදාට වඩා ආසාවක් බලන්න එක එක જાති කන්ද හිතෙන්නේ එක එක ගමන් බිම යන්න හිතෙනවා එක එක අවශ්‍යතා එවුන්දලා අදා ගන්න අනිත් එක තේපොළ ඉඳතරන් ගහකොළ ඒවට පුදුම බැඳීමක් තියෙන මේ පවුගේ කාලේ මිනිස්සේ කර්මමගේ යාළුවෙක් ඉතාලාගෙන මට කතා කරලා පාන්දර ඉව ස්වාමීන් වහන්සේ අපච්චි නැති වුණා මොකද කරගන්නේ පාඩින්න පුළුවන්ද කියන්නේ ඒකම මම රෑම කියන ගිහිල්ලා බලනකොට අත්තටම මම අත තියලා බලුවාම මම ඒකම මම එතන ඉඳලා මාර්ග පරීක්ෂකතුමාට කෝල් එකක් දීලා කිව්වා මේ අහවල් ගෙදර කොල්ලගේ තාත්තා මැරිලා තියෙනවා අය ගෙදර මැරුණු පුතා කෙන්ද කියන්නේ ඒක අමුණා ඇවිල්ලා ඉඳලා එයා මිනිහ අනික් පැත්තට ඇලේට හිටිය උඩු බැලිය අතට පෙරලලා අකුලේ ඇඟිලි දෙකත් එකට තියලා ගැට ගන්න ඔළුව පාටියක් දාලා බැඳලා අත් දෙකක් මෙහෙම එකට තියලා බඳින්න අත් දෙක උඩට අරගෙන බලනකොට එක අතක් නැවුණා පිට මොළවාගෙන ඉන්නේ මහෞෂධ පඬිතුමෝ වහන්සේ. දෙගාරියන්න. ඒගොල්ලන් අර මරණ පරීක්ෂක බලහත්කාරයෙන් ඇඟිලි දෙක ඇදලා දෙගාරියන්න. බලනකොට යතුරු කැරල්ල මැද ඇඟිල්ලට දාගෙන ඒක මෙහෙම අල්ලාගෙන ඉඳලා තියෙනවා. ඒගොල්ලන් ඇදලා අරගෙන කොල්ලගේ අතට දුන්නා මේක පෙට්ටියේ මුල්ලකට දාපියෙ. මේ ලොක්කට කොහේ හරි දොරක් කැටි අරගන්න කියලා. ඒ තරම් තරම්.
पुनरपि जननी जठरे सायने
යාලි ඉපදෙනවා යාලි මැරෙනවා මැරි මැරි නැවත උපදින්නේ මේ යන කෙලස් බර දුක් බර ගමන නිර්මාණය කරන්න හේතු වෙන මුල්ම ධර්මතාවය තමයි අවිජ්ජා අපි දෙදයාගේ මේ තණ්හාව කියන අවිච්ඡාපච්චා සංඛාර සංඛාරපච්චා විඥාන විඥානපච්චා නාම රූප නාම රූපපච්චා සලායතන සලායතනපච්චා පස්ස පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා බලන්න තණ්හාව උපදින්න කොච්චර දුර යන්න ඕනද මුල වෙන්නේ අවිද්‍යාව අවිද්‍යාපත්‍යා සංඛාර සංඛාර කියන්නේ මොකද සංඛාර කියන්නේ අරෝණේ ඕ රැස් කිරීම සංඛාර කියලා කියන්නේ රැස් කිරීම सिंगल बुद्ध धर्म आगम विद्या නැතුම් වලටවත් බද්දලා අවිද්‍යා නැද්ද අපතේ විද්‍යා කියන්නේ මොනවද විද්‍යා කියලා කියන්නේ විද්‍යාව විද්‍යා කියන්නේ විද්‍යාව පුතේ එතකොට අවිද්‍යා හොයන්න ලේසි නේද විද්‍යා කියන්නේ විද්‍යාව නම් අවිද්‍යා කියන්නේ අවිද්‍යාව විද්‍යාව කියන්නේ මේ ලෝකේ යථාර්ථයේ යථා පරිද්දෙන් අවබෝධ කර ගැනීම පරීක්ෂණ නිරීක්ෂණ මගින් යථාර්ථයේ නිගමනය කිරීම සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ ලෝක ධාතු පුරාවට ඇවිදලා ඒ පරීක්ෂණ කරලා නිරීක්ෂණ කරලා නිගමණයට ඇවිල්ලා තමයි බුද්ධත්වයට පත් වෙන්නේ මේ සංසාර ගමන නවත්තලා ඒක තමයි අපිට උගන්වන වදාලා ඒ උගන්වන වදාලා සසර ගමනට හේතු වෙන මුල් ධර්මතාවය තමයි අවිජ්ජා පත්‍යා සංඛාර විද්‍යා කියලා කියන්නේ බුද්ධිය නම් විද්‍යාව කියන්නේ බුද්ධිය නම් අවිජ්ජා කියන්නේ मोडकम हिंदा कर මෝඩ වැඩ පහක් තියෙනවා මම ඔයාලා මෝඩය කියලා ඔප්පු කරලා යන්නේ මෙයා දන්න මෝඩය කියලා ඔප්පු කරලා ප්‍රඥාවන්තයෙක්ව නිර්මාණය කරලා කියලා යන්න ඕන නැත්නම් මගේ බණ වැඩක් නැහැ අවබෝධ වෙන්න ඕනේ හොඳ පොල් ගෙඩියක් නම් තමයි අපච්චි විකිනේ පුහු එකක් නම් විකිනේ කුණු එකක් නම් විකිනේ उपास पंच नीवरण धर्म
නිර්වාණයට යන මඟ අහුරාලන ධර්ම නිවන් මඟ වසාලන ධර්ම සැපය සතුට සැනසීම නැති කරන ධර්ම කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡ මේවා තියන්නේ මොඩියෝ ළඟ කාමච්ඡන්ද බලන්නකෝ අපි කැමති මොනවටද අපි කැමති අපත්‍ය හැම සත්වයකම සත්වයෙන් ඉන්න සැපසේ ජීවත් වෙන්න නිදහසේ ඉන්න ප්‍රීතියෙන් ජීවත් වෙන්න පෝසත් වෙන්න ඒවනේ අපි කැමති නිවන් දකින්න අපි ඒව තමයි කැමති ඒවා කැමති කිය කියා ඉඳගෙන ඒවා නැති වෙන වැඩ කරනවා මොඩකම නෙමෙයිද මොඩකමනේ බලන්නකෝ දැන් අරක්කු බොන්නේ කාමච්ඡන්දේ ඉඳන්නේ අනියම් බිරිඳක් ගාවට යන්නේ කාමච්ඡන්දේ ඉඳන් එතකොට ඔබ නිදහසේ ඉන්න සුවසේ සැපසේ ඉන්න කැමති කියලා හිත හිතා අනියම් බිරිඳක් ගාවට රින්ගන්න ගිහිල්ලා හතර හන්දි ගැලුවාම හම්බවද සැප බීලා වැඩිච්චහම ආගෙන හම්බවද සැප ඉතුරු වෙනවද අතේ මිලේ තිබුණා නෑ ගෙදර ගියාම හම්බවද සැප සමාජෙදි හම්බවද සැප නීතිය හම්බේ හම්බවද සැප නෑ එතකොට ඒක දැන දැනත් ඒ බොම් වැඩේ කරන්නේ මොඩයා නෙමෙයිද මොඩයා කාමච්ඡන්ද ඡන්ද කියන්නේ ඒක නම් දන්නානේ ලංකාවේ අර උගන්වන්න ඕන නැති වචනයක් ඡන්ද කියලා කියන්නේ කැමැත්ත කාමයේ කියන්නේ කාමයේ කියන්නේ බං මල් පූජා කරන්න ආසයි ඒක කාමයේ නේ දන් දෙන්න ආසයි ඒකත් කාමයේ නේ බණ අහන්න ආසයි කාමයේ නේ ඇහැ කන නාසය දිව ශරීරය කියන පංචේන්ද්‍රයන් පිනවීම කාම පිනවන්න ඇති කැමැත්ත කාමච්ඡන්දය මේවා පිනවන එක නවත්වන දවසට තමයි අපි කාමච්ඡන්දයෙන් අත මිදෙන්නේ ජීවත් වෙන්න විතරක් පාවිච්චි කරන්න දැන් රූප වාහිනිය බැලුවට කමක් නැහැ. හැබැයි යෝදා වන්නේ නැහැ. දැන් මේ උන්දලා ගෙදර ඉඳියාන අවංකවම මට කියන්නේ මේ නාකි අම්මලා එකන් යෝදා බර බලන්නේ. බලනවා මේ උන්දලා බලනවා. ඒ දිහර අපේ ජාතියෙත් නෙමෙයි ආගමෙත් නෙමෙයි කුලෙත් නෙමෙයි ගෝත්‍රෙත් නෙමෙයි ප්‍රවේණියෙත් නෙමෙයි අපේ රටෙත් නෙමෙයි. කොහෙදෝ රටක්. එක මිනිහයි ගෑන් ගුණය මිනිහයි නාන ප්‍රකාර ඒවා අරසාලේ මැද්දේ දිගාරිනවා තියාගෙන පෙන්නනවා එනොම විනා මේ උන්දලා තුස්ලීම් භාවයෙන් බලාගෙන ඉගෙන ගන්නලු අප්පා ඉගෙන ගන්නලු මේක දිහා බලාගෙන ඉන්නේ අර මේ ආදරයයි කියන එක මම හොඳට ලෝකේ දිහා බලාගෙන ඉන්නේ හැම රැකම මම බණක් කියනවා හැබැයි හැම රැකම රූප වාහිනිය තියෙන්නේ මොනවද කියලාත් මම දන්නේ නැහැ මම ලෝකේ දිහා බලාගෙන ඉන්නේ හින්දා මට ඒවා දකින්න ඇහෙන්න බලන්න විඳින්න හැකියාව තියෙනවා ඔයාලා රූප වාහිනියම ඇහැ තියාගෙන ඉතියත් ඕකේ හොඳ මොකද්ද නරක මොකද්ද කියලා තෝරාගන්න බලන්නේ නරක මෙව්වා කියලා. හොඳ ඒවා බලන්න. ප්‍රවෘත්ති එනකොටම කරපුවා ඊළඟ කතාව. තාරා පොතේ. දෙලිනාති බල හදාගත්ත දීගයක් නියම් බලන්න. බණ අහලා හදාගත්තේ නැති මෙවුන්දලා දෙලිනාති බල හදාගත්ත දීනි.
ඒවා ඔස්සේ නානා ප්‍ර කුහක සට අපට එවුවා ඉගෙන ගත්තා මිස ජීවිතේ හදාගත්තේ නැහැ කියන එකයි මම මේ දැක්කේ. ජංගම දුරුකරණ දුන්නේ කාර්යයක් තම ලෝකයක් සඳහා මිනිසුන්ට අමතු ආවිසි කරගන්න තොරතුරු උවමාරු කරගන්න. ඒ වුණාට දැන් මොකද කරගෙන තියෙන්නේ? සියල්ල විනාශ කරගත්තානේ සමාජය. මේ චූටි දරුවන්ට මොකටද ජංගම දුරුකරණ? स्वामी उत्तर මේ ගැටලුව කොහොමද විසඳන්නේ? එහෙමනවද? එහෙමන්නේ. ඔබට පිළිවතාවක් කතා කරනවද? ඔබේ දරුවෝ දුරකතනෙන්. ආවිවාහක ඔබේ දරුවෝ ඔබට දුරකතනෙන් කීවතාවක් කතා කරනවද ඔබට? නෑ. එතකොට කාඩ් දාදා කාඩ් එක කතා කරන්නේ. කම්පැනියද? අජානීය ස්කූටර තුරගා පිට වදිනා කුමාරිය නිවාත වේගයෙන් නිගිලෙනු කොතනා බදාහිමි දෙවුරේ සවි පුරවර සිරි බලනා විලාසය චෝඹේ කිරුල බිම වැටෙයිද හිතුනා සූසැට සිල්පය උගෙනා පාරගතව ගියනා පාරෙ වැඩට අවුල් වෙන්න උදැල්ල මට ලැබුණා මාගත දහඩිය හඳුනා හදේ සුසුම් නගනා ප්‍රේමවන්ති විලවුන් ගැලෙන් සුපට සිබිනා බලන්න කලින් මිනිහා අතරලා දෙවෙනි මිනිහා එක්ක බයිසිකල යන ගමන් කලින් මිනිහා හිටියලු පාරේ सौंदर्यंग යනකට අර කොල්ලා වැඩලු පාරේ කුණු ගොඩක් අදිනවා සෙල් පතුලේ ඔබාගෙන තිබිච්ච ලේන්සු අරගෙන නහය අල්ලගත්තා කොල්ලා ඒ වෙලාවේ කියනවා උඹට හොඳයි නංගි මට කමක් නැහැ ඒත් යන ගමන හා යන කෙනා එක්ක මට නම් දැනෙන්නේ උඹේ ඔටුන්න බිම වැටේ කියලා මොකද ගෑන ළමයිට පිළිමි ළමයිට දෙන ඔටුන්න බිම වැටියන් ඔටුන්න මොකද ඔටුන්න මොකද රාජ වෙන්නේ ඔටුන්න රාජ වෙන්නේ එතකොට රාජකම පවතින්න නම් ඔටුන්න පවතින්න ඕනේ ඒක වැළඳුනොත් එහෙම ළමයෙකුගේ තියෙන රාජකීයත්වය ළමයෙකුගේ තියෙන අභිමානවත් බව ළමයෙකුගේ තියෙන උත්තරීතර බව වැටෙනවා ඔටුන්න වැටිච්චා මොකද්ද ඒ ඔටුන්න ඥාන ළමයෙකුට තියෙන බඹසර සිත කුමරි බඹසර කුමර බඹසර අධ්‍යාපනය ලබන කාලේ මේවා දරුවන් තුල ආරක්ෂා වුණේ නැත්නම් දරුවන් අධ්‍යාපනය පිළිගන්නේ විනය කියලා අපි කියන්නේ ඒකයි විනයෝ නාම සාසනස්ස ජායි ජීවිතය ආරක්ෂා වෙන්න නම් ඒ ජීවිතේ රාල්ස ලැබෙන්න නම් ඒ භූමිකාවට ආල්ස ලැබෙන්න නම් මේ ලෝකය අවතින්න විනය තියෙන්න ඕනේ විද්‍යා දදති විනය සිත්සතර පිහිටන්න නම් විනය නැත්නම් සිත්සතර පිහිටන්නේ
මිනිස්සු විනාශ වෙනවා බලන්න පුතේ ඉගෙන ගන්න ඔය යන තරමට තියුසත් කුරුණෑ ගලෙච්චර දුර නෙමෙයි සෙනසුරාදා ඉඳලා හෙට යන්නද ඉන්න ජනගහනේ 160ක් විතර ඉන්නේ ළමයි කඩවල් ගාන යනවා ඉගෙන ගන්න ඉස්කෝලේක මදි අසාචි මෙවුම් ගෝමන विश्वविद्यालय बस के पिटा तो ना हम बाइक के लेटे बोले विलायन है। बस के इन रियदुर महात्या मागे श्राव रखते हैं। माटे किये ना आपको में बस के तीन चित्र बने देखते हैं। मैं ताता दो है अरल लाखों ने अगर बैंड दिया ला ताता यान खेल लेवल का दाल दाल का मिल पाही ना कुरुने अगर बैंड दाल दाल का मिल बहला अपरापर्य वेदनीय विपाक उपपाद्य वेदनीय विपाक अध्यापने අධ්‍යාපනය ලබා ගන්න කොච්චර රාජකීය වෙන්න තිබුණාද මම මට හම්බෙච්ච රස්සාවක් ගිය මාර්ගය අතෑරියා අපිට ඉගෙන ගන්නට රස්සාවක දුන්නා නේද පෞද්ගල ලෝකෙ මම ඒක අතෑරියා මගේ මේ ආගමික කටයුතු වලට බාධා නිසා රුපියල් 45000ක් ගැන දිහා බල බල සියලු කටයුතු අභිමුයේ දුක් විඳින්න ඕනේ දැන් මං අද ආපහු යන්නු පාන්දර 1 2 වෙනවා ඒ පාන්දර 1 2 වෙලා මං ආපහු සටහන් හදන්න බෑ ළමයින්ට ඒ ළමයින් රවට්ටන්න බෑනේ රවට්ටලා ගත්තොත් එහෙම එක කඹරන්න වෙනවා උපන්නාට මේ ලොව වැනෙනවා විනා ලොව සිරිතට අමුදරු රකින්නවා විනා රූපේ අරන් පාපේ भाग्यवान पंचेन्द्रिया
ඔට්ටු වෙන්න එපා සැහැල්ලුවෙන් ජීවත් වෙන්න එතකොට ඔබේ ආර්ථිකය ඔබේ ගුණීය ජීවිතය ඔබේ සමාජ ජීවිතය ඔබේ පෞද්ගලික ජීවිතය නිදහස්ව නිවහල්ව සැපසේ පවත්වා ගන්නට පුළුවන්කම තියෙනවා අපි අවශ්‍යතාව කියලා අනවශ්‍යතාවයකට කරගෙන තියෙනවා මේ ඉන්ද්‍රියන්ගේ ඉල්ලීමට ගෙදර තියෙන බඩු මිනිල්ල බලන්න ඔබ ගණන් කරලා ඕන ඒ වගේ තියෙන්නේ කියලා මගුල් ගෙදර ගෙදර තිබ්බේ ඇයි හෝටලෙට ගෙනිච්චේ ඉතම උපත් තියලා හෝටලෙට යනවා මගුල් ගෙදර කුසටවත් බත් නා කියෝ විචුත් නා කියන්න බත් නැහැ හෝටලේ ඉඳලා දවස් තුනක් ගෙදර ගිහිලා දාලා එනවා හෝටලෙට මිලි නැච්ච නැති සංස්කෘතියක් හැදුවා ඒගොල්ල දවල් තුනක් හදලා කොයි කැරවිලා ආපහු එනවා ඔව් කාර් එක හැල වැරෙන්න මගක් ඇවිල්ලා කාර් එකේ ඉතුරු ටික වීල් බැරක්කේ ඇවිල්ලා ගෑනි තඬනවා මිනිහා තඬනවා නෑ ගහ ගන්නවා මම කාපාලු සංස්කෘතියක් හැදුවා නේ අප්පට ගම්මම එකතු වෙලා ගේ පිළිකන්නේ දිග මඩුවක් ගහලා නෑ කොටසක් පැවිලි පැවිලි හදනවා කොටසක් බස්මාලු මිනි හදනවා කොටසක් බඩු මහන්ඩ නිර්මාණය කරනවා කොටසක් මන්මාලි වල ඇස්ති කරනවා දැන් මේ වෙන කොහෙන් හරි අරන් එනවා රුපියල් 40000යි මන්මාලි රාන්දාට රෙදියන් ඇඳ ගන්න ගන්න දේ කියක් යනවාද දීග දෙන්නේ රෙදි ඇඳ ගන්න ගන්න නැත්නම් දීග යන්න ඕනේ රෙදි ඇඳ ගන්න ගන්න ඒක එහෙමම තමයි දැන් ගෑනු වයස රෙදි අන්දාගෙන කවුරු හරි එළියට බහින්න මිනිහා ලෑස්තිලා කිලෝමීටර් ගානක් ගේ ඇතුලේ ඉඳුලේ යවි දැවිද ඉන්නවා අර කියලියට එකක් දෙකට ලේසිය දෙලිය දෙන්න බෑ ඇඳ ගන්න මොනවද මෙන්නේ ඇඳ ගන්න විදියක් අල්ලාහ් ගෙදර කෙනෙක්වත් කතා කරගන්න එහෙම නැත්නම් අම්මට කල් දියා ඇඳ කියලා ගෙදෙච්ච රෙදි පාටි දාලා බැඳලා ඉස්සර නෙරිය තිබ්බේ රෙද්ද දැන් රෙද්ද ඒ නෙරිය රෙද්ද නෙමෙයි ඒක වෙනම පාටිය කේන්දරලා තියෙන්නේ රෙද්ද වෙනම නැත නෙරිය වෙනම නැත ඔතේ පොත වෙනම දාගන්න පෞකාර සමාජ ක්‍රමයක් ඇතුලේ මෙවුන් ඉඳලා ජීවත් වෙන ඒක වෙලා හිතනවා හරි කියලා ජීවිතේ හරි කියලා හිතනවා एक ग्राही के लाउ की कर फिर ये तो लोग के अंतुले ओबे यंग वैरदी गामन के देखने में आवश्यकने बगान में आपे काम किए ने के तो मुको दो बाउद दे काम तो मुको दो आर काफी ने नोपे हुना आटे गामन को पुदु में दाया दे आपके कतु ये ने सांस्कृति ये पुदु में वाटी नाम का माके कतु ये ने गामे हाम दुरुल गाव टे की ला फिरित टिका किया गा ए फिरित टिका किया गा ने ने අස්තක ටික කියනවා ගමේ වැලිහිටියෙක් ඇවිල්ලා ඒ අස්තක ටික කියා ගන්නවා ඒවා දැන් මෝස්තරයට පමණක් කර ගන්නවා ජීවිතේ මගුල් පොරුව ගමේ අය එක්කම වෙලා ලස්සනට ගෙදර හැදුවා ගොක්කොලෝලින් තල්කොලෝලින් පොල්කොලෝලින් නානා ප්‍රකාර විසිතුරු යෝගෝ කලාපරුව ගමේ බිහි වුණා ඒවා මොකක්වත් නැතුව විනාශ වෙච්චි අහංකාර උද්දච්ච උඩුමු සමාජ ක්‍රමයේ ඇතුලේ ඔබේ අහංකාරාසාදී ඉන්ද්‍රියම් පිනවන්න ගිහිල්ලා සියල්ල නැති කරගත්තා ඒ සංස්කෘතිය මේ දරුකට උන්ට දෙන්න මහන්සි ගන්න එපා මේ අහිංසක චූටිය උන්ට තේරෙන්නේ ඔය පුංචි උන් ඇත්තටම ආධ්‍යාත්මය ප්‍රතියන් ඔබට හිතේ එතකොට අපේ නම් යතනි වෙනවා නෑ තනි වෙනවා ඔය මොන විචූරණ දේවල් ආවත් ආපහු යනවා අර තිබ්බේ නම කරගෙන මිනිහෙකුට යන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා ඊට පස්සේ ආපහු එන්නේ ජවයේ තියෙන කාන් එතෙන් දැන් කාන් යනවා ඊට පස්සේ ඒකේ බලය දෙන්නාට පස්සේ ආපහු එන්නේ ඇත්ත ඇත්ත කියන දකින්නයි යන්නේ ඔයාලා මතකද ලැටිස් ගහලා ගෙවල් හැදුවා මං හිතන්නේ 1 ගණන් ගිය 50 ගණන් වල 40 ගණන් වල තමයි ලැටිස් ගහලා ගෙවල් හැදුවා දැන් ආපහු ලැටිස් ගහනවා अबुड़े
और दाता नहीं है राजा का आले अरे आंगनावे देवी नाम से लाए मैं उड़ूखा है से पार्टी आप बैठ गए नहीं थे एक जान मैं भी जाती सांगित सांगदार ने अकेला और बरान तो मुझे दिखा दिया और सिंधु की आंख देना तो पुलाव को भी लाए मिला गया नहीं दिखा ओ करो මේ ලංකාවේ විනාශයට වගකීම යුතු කණ්ඩායම් තුනක් ඉන්නවා පච්චි. ලංකාවේ කාන්තාවෝ. ලංකාවේ පූජකයෝ. ලංකාවේ දේශපාලනඥයෝ. මේ කණ්ඩායම් තුන එකතු වෙලා තමයි මේක කියන්නේ. ඒ මම කියන්නේ. අම්මා කෙනෙක් බුදුවරයෙක් වගේ කුසේ ඉඳලාම දරුවාව හදාගෙන යනවා ලෝකෙට පීමන්ත මිනිහෙක් කරා. පූපාචාරී කියන උතුම් ගෞරවයේ තියෙන මූලම ගුරුවරයා ආමයි. ගෙදර බුදුන් තමයි. ඒ වගේම අතහැරලා ඒ දරුවා මම ගෑරියේ මව්කම්. පූජකයාගේ වගකීම තමයි පක්ෂ පාට කුල මල ભેද එව්වා මොකවත් පූජකයාට තියෙන්න බෑ. පොදුවේ සකල මානවයාටම කල්‍යාණ මිත්‍ර දාමයේ සලකන්න ඕනේ පාපයෙන් අත මුදෝලා පිනෙහි පිහිටවන්න ඕනේ චරත භික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය ආත්තාය හිතාය සුඛාය දේව මනුසාය කියලා බුදුහාමුදුරුවෝ අනුදැරලා දානවා මේක එහෙම නෑ දැන් පාට පක්ෂ ඉහළ පහළ නානක් ප්‍රකාර කැලිල කැලිලා 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 වේද බින්ද වෙනවා සමගිය බලය වේ සම විට සැපත ඇති වේ අසමගිය දුක වේ එයින් සමතම විපත් සිදු වේ ඒක නෙවෙයි සංග කියලා කියන්නේ සිරිමත් බබ සීරාසෙහි පාපිසිනා සැරියුත් මහමුගලම් පිලිවෙත් සරුමා සංගලනේ සොබනා මුදුනත් බැඳ නම දිම්බැති පෙමිනා අරදෙන කාර්ද ගණන් කියන්නේ හා මුදුරුවරුන්ට සංග ගණය සංග ගණය කියලා කියන්නේ ඒ කියන්නේ සාමූහික බව ගණ කියලා කියන්නේ එතන සමූහය කියන එක ඒක බයින එකක් නෙවෙයි දැන් තම්බි කියලා කියන්නේ බයින එකක් නෙවෙයි ඒක මල්ලිනේ ඒ වගේ භාෂාවේ වචන තියෙනවා මේ ගණ කියලා කිව්වේ සමූහය එකට ඉන්න පිරිස කියන්නේ ඒ එකට ඉන්න පිරිස කැඩි ඉඳලා මිනිස්සු කැලි කැලි වලට කැලි අපි එකට හිටියා නම් අපිත් එක්ක එකට එනවා ඔක්කොම එතකොට පින්වතුනි අනුශාසනා ලබනවා රටවැසියා රටවැසියා ඒ අනුශාසනාව කඩන්නේ නැ එකම අනුශාසනාවම නැතිනේ ඒ අනුශාසනාව කඩන්නේ එතකොට රටේ රාජ්‍ය වුණත් හාමුදුරුවෝ හරහා රජ වෙනවා මිසක් රජ වෙන්න බෑ රටවැසියන්ව නම ගන්න නම් හාමුදුරුවෝ එක්ක ඉන්න ඕනේ එතකොට දස රාජ ධර්මයට බර වෙන්න වෙනවා ඒ ක්‍රම වේදේ නැතුව අවසානයේ පාලකයෝ තමන්ගේ හිතු මතයට සියලු වැඩ කරලා රට විකුණනවා විකුණනවා මං සාධාරණීකරණය කරලා කිව්වේ මේ පාට විනාශ වෙච්ච එකට මේ කණ්ඩායම් තුන වාදු කියන්න ඕනේ නැහැ. වෙනතුනි ඔබ මම මේක කිව්වට පිළිගන්න එපා. සමාජයත් එක්ක ගලපලා බලන්න. බෞද්ධ දර්ශනයේ ලෞතර බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ කාමච්ඡන්දේ හිඳාමයි මේ ඔක්කොම උනේ. කාමච්ඡන්දේ ඒ හින්දා ඔබේ ජීවිත සැහැල්ලුවෙන් තියාගන්න මේ ඉන්ද්‍රියම් ඔබව රවට්ටන්න හදන නිසාවෙන් ඉන්ද්‍රියම් ඔබව අරන් යන තැනට යන්න නොදී
ඔබ හරියට තියාගන්න මහන්සි ගන්න ව්‍යාපාද දෙවෙනි මෝඩකම් ව්‍යාපාද කියන්නේ ව්‍යාපාද කියලා කියන්නේ ඒකේ අයියා වාගේ තරහ ද්වේෂය ඕ ව්‍යාපාදේ කියලා කියන්නේ තරහ දිගු කාලයක් පවත්වාගෙන යන එක ඒක කියනවා වෛරය තරහ දිගු කාලයක් තියෙන එකනේ වෛරය කියන්නේ මේක වෛර බඳගෙන ඉන්නේ කියලා කියන්නේ තරහ ගොඩාක් කල් තියාගෙන යනවා අපි ගාවතේ ජීවිතේ අපි ගාව ගොඩාක් තියෙනවා මේ ගති මේ කෙලෙස් ධර්ම ඇයි තරහ උපදින්නේ ඇයි තරහ උපදින්නේ කම් සැපට බාධා වෙනකොට තරහයි අපි කැමති එක අපිට නොලැබෙනකොට අපිට නොදෙනකොටනේ අපිට තරහයි නේද අපි රූප වාහිනිය දාගෙන බල බලා ඉන්නේ ඒ අපි කැමති එක එතකොට අනිත් එක්ක නැවිලා කරත වුණා එයා කැමති එක එතකොට දෙන්නට කේන් තියෙනවා ඒකර දාගන්න නෝනා කැමති නැහැ දීලා එනවා නෝනා කැමති බඩු මල්ලු තරම් ප්‍රීතියෙන් අරුන් දායනවා දක් මේ මිනිහා බඩුත් නැහැ මුඛවත් නැහැ වැලි වැලි එනවා එතකොටම අරුන් දායින කාට ගහලා තුස්ලීම් භාවයෙන් බලාගෙන ඉඳලා ආ මේ කනදාත් එන ගහලා කියලා ඕක පටන් ගන්නවා කරුල්ල ගාවින් එනකොටම මන්තරේ වාගේ අහට යනවා මෙහෙට යනවා කියනවා එතකොට අරුන් දාට ඇහෙනවා දැන් මොකද උනේ ඒ උදා කැමති නැහැ කුඩු කුඩු ගන්නවාට මේ උදා කැමති නැහැ දීලා යනවාට දෙන්නාගේ කම් සැප දෙකට බාධා වුණා ඊට පස්සේ ආන්න අවුලු ගිහිගේ ගිනිගේ ඒ ඇලිලිත් එක ඒ වෙලාවෙම නිමා ගන්න පුළුවන් නම් වැරද්දක් වුණා සමා වෙන්න කියලා ඒක සූක්ෂමව නිමා ගන්න පුළුවන් නම් මෛත්‍රීන් ඒක හොඳයි යසෝදරාව එහෙම පීමන්ත චරිතයක් නෙවෙයි ඕනෑම ඇවිලිච්ච මිනිහෙක් වෙන්න නිවන්න පුළුවන් එහෙනම් යසෝදරා දේවිද ලස්සන නමක් මොකක්ද බිම්බාදේ කාබුල මාතා යසෝදරා මොකද දහම් පාසල් ළමයි කියන්නේ තව දෙකක් තියෙනවා බලමු දහම් පාසලක් තියෙනවද නැද්ද කියලා මල් වට්ටි යතේ තියාගෙන ඉන්න දහම් පාසල වැඩක් ඇයි මොකද අනිත් නම් දෙක දන්නේ මන් දන්නවනේ වාර්ථ කච්චාය තව එකක් තියෙනවා මේක කිව්වොත් මේ රුපියල් 1000ක් දැන් දැන් දෙනවා බෑගිය ඒක තමයි පුතේ කොමාරික 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 අදන්නවනේ කොමාරික පිච්චිච්ච වෙලාවට කිව්වොත් සීතලයි උණුසුම් වෙලාවට කිව්වොත් සීතල වෙනවා කොමාරික කියලා කිව්වේ ඕනෑම නපුරු කේන්ති ගියපු මිනිහෙක්ව ඇගේ වචන වලින් ඇගේ ඉරියව් වලින් ඇගේ බැල්මෙන් හීලා කරන්න පුළුවන් හැකියාව තිබුණාලු යසෝදරාවට ඒ හින්දා සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ ආදරයට ඇයට ගියාපු නම තමයි සීතල කුමාරි කොමාරි පින්වත් දරිද යසෝදරාවෙන් මෙන්න කේන්ති ගෙන මිනිහා ගිය තවදවත් ඒ උදර කේන්ති ගියාගෙන කේන්ති ගියා නම් පණින් දෙපයි මාලිගාව උඩු මහලෙන් බිමට පැනලා පාරට දුවන ඔළුව යත දැසගෙන කුවේ නිකුලම් වුණා වාගේ මහ පොළොවට අත් ගහනවා පපුවට අත් ගහනවා මේ කඩ එන ගාලා කැලේ පැනනා මං බබා මෙච්චි දවසෙම කියලා සාප කරන්න තිබ්බේ නැ තිබ්බන් සාප කරන්න යසෝදරාව නෙමේ ඇඬුවේවත් නෑ දුන්නේ නැහැ බෝසත් මාතාව
ඇන්නේ වත්නේ ස්වාමියාට අගෞරවයක් වෙයි කියලා. ඇයි කා පිළිපන් උතුම් සීලය සංසාරේ පුරුදු කරමු. යෙදුව දඟේ මා ගන්නට සිතුවාට වැදුව තොගේ මෝර ගන්න අමුකමට යසෝදරාව එක භවයකදී කියනවා බ්‍රහ්මදත්ත රජුවන්ට මොකද්ද ඒ ඉස්සර නෙවුව බැලුවේ එව්වා බැලුවේ ඉස්සර දැන් නෙවුවා බලන්නේ ඒක තමයි සඳ කිඳු ජාතකේ සඳ කිඳු ජාතකයේ කිඳුරාට විදලා කිඳුරි ආරණ්‍යයන් බහදනවනේ බ්‍රහ්මදත්ත රජුව අගමහේජි කරගන්න ඒ වෙලාවේ තමයි කිඳුරි එක කියන්නේ යදුව දඟේ මා ගන්නට හිතුවා රදුව තොගේ මෝ අරගන්න අමුකමට මැරිටි කිඳුරා දාලා කියන්නේ ඇය අගාල තිබුණා සීලය මොකක්ද ඒ සීලය පතිවෘතා සීලය පිරිමිගාව පදේ කර ගැලපෙන සීලය කාන්තාවගේ නම් පතිවත පිරිමියාගේ ඒක ඕන නැත්තේ අරුතලා ගේවා විතරයි ඕන නැත්තේ ඒ උන්දලා අර තියෙන්න ඕන නැ උන්දල සිල් නැතුවට කමක් නැහැ අනුන්ගේ එව්වම හොය හොය ඇරිනවා මිස තමන්ගේ එක ගැන බලන්නේ ඒක තමයි පතින්නි වත පති පතින්නි වත පතිවත කියන්නේ මොකක්ද මොකද්ද පතිවත කියන්නේ ගැහැණි හැදින්නේ एक दाना तकाती से कौन? फिर वहाँ नागाल पाहा हुई, बीतर पाहा हुई थी आने कोड़ा फिर ठीक किया गया। ताकि फिर ठीक नहीं आया गया, फिर वहाँ नागाल कर पाहा हुई, बीतर पाहा हुई थी आने कोड़ा। ठीक ही नहीं होते हैं, बीतर पाहा बेर लार गान का आपादे आकर गए, फिर वहाँ नागाल गाने, ठीक ही लिदान वहाँ आके उन्होंने बीतर किया। एक जमा पाले आता हूँ धर्मेट कर පතිවත කියලා කියන්නේ පතිවත හරි ලේසිනේ සිංහල වචන ඉගෙන ගන්නකො පතිවත වත කියන්නේ ශරීරය ජීවිතය පති කියන්නේ මොකද අධිපති ස්වාමී ආරක්ෂා කරන ලද සිල් ඇති ජීවිතය පතිවත පතිනිවත කියන්නේ තම ස්වාමි දියණිය වෙනුවෙන් බිරිඳ වෙනුවෙන් ආරක්ෂා කරන ලද සිල් ඇති ජීවිතය. එහිඳ ගෑණිල විතරක් නෙමෙයි සිල් තියෙන්න ඕන මිනිහටත් තියෙන්න ඕන. දෙදෙනාගේම තියෙන සීලයේ ගුණය පොහසත් වුණාම තමයි පවුල පන්සල වෙන්නේ. පවුල පන්සල වෙන්නේ තුන. සමගිය සතුට පිරුනේ. ඒ වාසනාවන්ත ගමන යන්න නම් වෙනතුනි. සීතල වෙන්න ඕනේ. තරහින් බෑ. ඒ තරහ දීපල් පවත්වාගෙන යන්න බෑ. මග දිනවට ගන්න. මට මතකයි අමරදේව මහත්තයා කියනවා කරණීය මෙත්ත සූත්‍රයේ මෙත්තාන සංසූත්‍රයේ කන්ද පිරිත වාගේ සූත්‍ර දේශනා හොඳට පරිහරණය කරලා හදවලක් ලියලා අමරදේව මහත්තයාලා වාගයනේ. පාදකේ හිමේ මෙත්තං මෙත්තං දිපාදකේ හිමේ චතුප්පදේහි මේ මෙත්තං මෙත්තං බහුප්පදේහි මේ මාමං අපාදකෝ හිංසී මාමං හිංසී දිපාදකෝ මාමං චතුප්පදෝ හිංසී මාමං හිංසී බහුප්පදෝ අපාදේ පාසී උපා බහුපා කියන සියලු සතුන්ට ඔබ ආදරය කරන්නේ නම් පෙරලා ඒ සතුන් ඔබට ආදරය කරනවා
කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අභිසමෙච්ච සක්ඛෝ යූච සූජූච සුවචෝ චස්සමුදුවනසිමානි සන්තුස්ස කෝච සුභරෝච අප්පකිච්චෝච සල්ලවකෝති සන්තින්ද්‍රි කුලේසු අනනුගිද්දෝ නච පුද්ධං සමාචරේ කිංචේන විඤ්ඤෝ පරේ උපවදේයෝ සුඛිනෝ ආකේ මිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා සියලු සත්වයන් සුඛිත මොදිත භාවයට පත් වෙනවා කියලා පතන තමයි කරන්නේ මේ ඒ වගේම මෙත්තානිසංස සූත්‍රයේ කියනවා මෛත්‍රී කිරීමේ ආනිසංස පින්නතුනි මේ ජීවිත ගමනේ මේ මාගේ උතුම් දහම් කාරණා එකතු කරලා පදවැලක් ලියලා අමරදේව මහත්තයා කියනවා යුග ජීවිතේ ගැන කේන්ති මකා ගන්න විදිය ඒක උගන්වන්න වහක නෙළඟ දිය වැටෙන නිල් එළියයි කහ එළියයි අර කළු කරපු මූණට වැටිලා
කසාද බැඳපු දවසටත් වඩා ලස්සන නිල් මානෙල් මලක් වගේ ලුවලු දගමුද මිනිහට අයියෙන් ඉනා ගියාලුවේ මූණ දැකලා ගෑරෙන් කැමරා දෙකෙන් මරුන්දව බදාගෙන ඉනා කොල්ලා දවස් තුනක් මැරිලා හිටියේ මෙවුන්ගේ වැඩ කරලා ඌට ආපු සතුට අප්පුඩි ගඟක් කෑ ගැවුවාගේ යට අමරදේව මහත්තයා ඒ ගීතය අවසාන පද පදවැලේ කියනවා ඒක තමයි නියම කියන්නේ ඒක තමයි නියම කියන්නේ ඇත්තටම ඒක තමයි නියම නිවීම සැනසීම සතුට සත්‍යය නිවන කියන්නේ ඒක සදාකාලිකව නිර්මාණය කරගන්න එක තමයි මහා මහා නියම එහෙනම් කේන්ති ඇති වෙන්න පුළුවන් ඒක මතා ගන්න ඕනේ ඈතට අරගෙන ගියොත් ලොකු විනාශයක් වෙනවා දික්කසාද ඔක්කොම ව්‍යාපාදේ හිලා කාමච්ඡන්දේ හරහා ගොඩනැගිච්චි ව්‍යාපාදේ ප්‍රතිඵලයක් තමයි දික්කසාදේ මිනිමරුන් සියල්ලේම මුල ව්‍යාපාදේ ඒ ව්‍යාපාදේ ඇති වෙන්න හේතුව කාමච්ඡන්දේ එන්න කාමච්ඡන්ද ව්‍යාපාද දෙකම මිනිසු හිරගත කරන මිනිසු අපාගාමී කරන අකුසල කර්ම දෙක මේවා මෝඩයන්ගේ වැඩ දෙක තීන මිද්ද කම්මැලිකම කුසීතකම් නිවනට බාධාවා නිදහසට සැපයට සතුටට බාධාවා කම්මැලි වෙන්නේ මං ඊයේ රාත්‍රියේ බණ කියලා යනකොට බණ කියලා එතන අලවුවට ඇවිල්ලා අලවුවේ නුගලල පිරිවෙන පුංචි හාමුදුරුවෝ නිවාඩු හම්බලා හිටියා එයාවත් අරගෙන ආපහු පන්සල් යනකොට පාන්දර දෙකක් මං ගිහිල්ලා නිදාගත්තේ නෑ ඒ වෙලාවේ නිදිමත නෑ මං හිතුවලා තියෙනවා වාත්තේ ලුණු වක්කර දුක් කාලා බීදු මං ඒකට ගිහිල්ලා මෝටරේ දැම්මා මෝටරේ දාලා රෑ වතුර හැදුවා ලුණු කෑල්ලට වතුර හරවලා ඉතුරු ටික මාළු මිරිස් කෑල්ල වටේ ත්‍රවුමක් කරගෙන මං ආපහු ඇවිල්ලා පාන්දර පහට පොඩි අය දැහැරෙන්න මෙදුල්ල අතුර ගන්න විහාරේ හැම දෙන්න තේවක් කරන් ලෝවට ගිහුවා ඒකල මං උදේට දාන්න හැදුවා අද දවල්ෙ මං ඒක කළා පෑයක් නිදාගත්තා ආදත් යන්න වෙන්නේ වෙලාවට කම්මැලි කුසීත කම මත බෑ මං එද්දි බල බල ආව පොත පිළිපි පොත මාල්ලේ දාගෙන මට ඒක ගැටලු තියෙන තැන දැන් මං බල බල ආව වාහනේ නේ නිකන් ඉන්න හොඳ නෑ බින්නුදුනේ වැඩ කරන්න මගේ වත්තක් මිල බලන්න ඔයාලට වාහනේ කි ඔයාලගේ වතු වලට කි බාන මූකලම් බැඳිලා තියෙනවා පුරුණයගල නගරේ තාසන්න වුණාට වත්ත මුතුන් මිත්තෝ ආපු ආ විතරයි තියෙන්නේ ඒවත් කපාගෙන කෑවා මිසක් අපි හදාපු ආ එකෙන්නේ නැහැ මගේ වත්තේ තියෙන ආඹ ගස් 100ක් තියෙන පොල් ගස් 60ක් තියෙන කිලෝ පෙර ගස් 100ක් තියෙන දෙහි ගස් 300ක් තියෙන තිප්පොඩු තියෙන එළපොඩු තියෙන වම්පොඩු තියෙන මාළු මිරිස් තියෙන අමු මිරිස් තියෙන බීලුණු තියෙන රතු ලුණු තියෙන නැති කෙනෙක් මලක් නැහැ ඒක බැලුවා කියන. ඇයි නිකන් වැඩක් කරන්නේ? හැම රැයකම බණකුත් කියලා හැම දහවලකම සතියේ දවස්වල ඉස්කෝලේ ගිහින් මං ලස්සන ගෙවත්තකුත් වවලා තියෙනවා. කරන්න පුළුවන් හේතුව. උත්සාහවන්තයන් ජනනන් කිම සාතිය. උත්සාහවන්ත මිනිසුන්ට කරන්න බැරි දෙයක් නෙමෙයි. ඔයාලා දන්නවා ඇති කලාවල කවුද හැදුවේ? කවුද කලාව හැදුවේ? දාසයන් රජුරෝ තමයි හැදෙන්නේ. හැදුවේ කවුද? රට වැසියෝ. ඒ අයගේ ප්‍රධානියා කවුද? සැලසුම් ශිල්පියා. වැවේ නිර්මාණකරුවා. වැවේ නිර්මාණකරුවා තමයි අවකන පිළිමේ හදාපු ශ්‍රේෂ්ඨ නිර්මාණ කල්ප කවුද බාරණ ගල්වඩු බාරණ ගල්වඩු
කම්මැලි නැති මිනිහෙක්. ආ කලාවැව හදන ගම එයාගේ ඉංජිනේරුවා හැටියට වැවේ ඒ කර්මාන්තකරණය කරන ගම එයාට හම්බෙච්ච හැම විවේකයක්ම පාවිච්චි කරලා පිළිවිදෙනවලු. වැව හදලා ඉවර වෙනකොට වැවයි දාගෙබයි ගමයි පන්සලයි කියන සංස්කෘතිය නිර්මාණය කරලා තිබ්බලු බර. ग्राम से आपे प्रादेशीय लेखन कोटा से लगी एक ग्राम से घुमाते मंदर नाकाले एक दान मंदिर हाथे हाथे दैन इतना ये वैध कोटे से करान दे ग्राम से घुमाते रु तीस पाहे सामुद्र नियामक घुमाते रु तीस पाहे गोवी नियामक घुमाते रु तीस पाहे रजिस्टर नौ नाइ समाज सांबार्दन मिले धारिया गोवी जान से वहाँ मिले धारिया आत्मार्थकामी जातिया निर्माण लंका वहने का कहने इंद्रिय सागरे लंका පෙරදිග ධාන්‍යාගාරේ ශ්‍රී ලංකාව ලෝකයේ උතුම් රට ශ්‍රී ලංකාව කියන විරුදාවලිය රසකින් පිදුම් ලබාපු අපේ රට දැන් පෙරදිග ධාන්‍යාගාරේද මේක හැම එකක්ම හිඟා ගන්න දැන් හම්බෙන්නේ ඉන්න බබාලක් විකුණලා අලුතින් උකසම් එයා නෑ එයි ඇයි ජීවත් වෙච්ච අපේ කාලා හම්බෙන්නේ උනේ දුකකට තියෙන ඒ තරමට ජරා ජීවණ මේ පින්නතුන් වෙන කිසි දෙයක් හින්දා නෙමෙයි හම්බෙන්න කොහොමද ඒක නිවනට බාධාවක් හම්බෙන්න මිනිහ අපාන්තිල් ගන්න එන්නෙත් නෑ මල් පූජා කරන්න එන්නෙත් නෑ භාවනා කරන්න එන්නෙත් නෑ සිල් ගන්න එන්නෙත් නෑ කම්මැලියා දන් දෙන්නෙත් නෑ දෙන්න දෙයක් ඇත්තෙත් කම්මැලියා මම මාසෙක අපිට පුළුවන්කම තියෙනවා අපි වීර්යයෙන් හම්බ කරගෙන තිබ්බොත් අපි පරිභෝජනය කරන ගම ලෝකේ සරසන්න ලෝකේ සතුටු කරන්න හැකියාව තියෙනවා ආන්ගේ හැකියාව තමයි නිර්වාණගාමීත්වයට පාරමී ධර්මයන් විදියට අපිට පුරුද්දේ සංසාර පුරුද්දේ මේ ඊයේ පෙරේදා මම කොළඹ ගම රජමහා විහාරේ බණට ගියා මේ කුරුණෑගල පීජී එන්ටර්ප්‍රයිසස් සියදි කෝටි 4ක් වියදම් කළා පෙර රජ දවස වාගේ නිර්මාණාත්මක ලස්සන පන්සලක් හදලා එයා සසරේ දන් දීපු හිඳ වීරියෙන් හම්බ කරගත්ත එයා සද්ධාවෙන් දන් දීලා මෙලොව ජීවිතයේදී පෝසත් ධනවත් නිර්මාණශීලී මිනිහෙක් වෙලා ඒ මෙලොව ජීවිතය තුල සසර ගමන සුවපත් කරගන්නට හදු වැඩු ගුරුදෙමෝපියාදීන්ද කැටුව නිර්වාණයට යන්නට දාන පාරමිතාවක් හැටියට ලස්සන පරිත්‍යාගයක් කරලා පන්සලක් හදලා එතුමාම මම දැක්කා නාගපබ්බතේ ආරණ්‍ය සේනාසනෙ ලෝතුරා තථාගතාමමනේ බුදුරජාණන් වහන්සේගේ ඌර්ව රෝම ධාතු රත්තරන් හදලා ඔබලා කියලා කියනවා ලයිට් එකේ වැටිච්චාම මූණ ඉතාම ප්‍රභාස්වර ජීවමාන ගතියක් ඇතිලා තියෙනවා
බුදුන් ජීවමාන කරන්නට එතුමාගේ මුදල් එතුමා වැය කළා. පින්නතුනි හම්බ කරලා අධ්‍යායත් හින්දා වීර්ය වඩාපු හින්දා කම්මැලි නොවුණු නිසා ලෝකේ සරසන්නට පින්දහම් කරන්නට තමන්ට නිදහසේ ජීවත් වෙන්නට හැකියාවට පිට ආවම දැන් එහෙම නෙමෙයි කම්මැලිකම කොච්චරද කියනවා නම් ගෑනිව අරාබියට උගක් තියලා මේ කායින් වගේ දෙට්ටෙද තාරාපත කොහොමද මර්ධන්නේ අපේ පැත්තේ ඉන්නේ තාරාපත නැතුව ඇති එහෙම තාරාපත දිව්‍ය ලෝකෙන් පාත් වෙච්ච කැලලක් ඒ තරම් මේ මන්ත ඇති කම්මැලි කුසීත જાතියක් ගෑනිගෙන් හම්බ කරගෙන සඳ තරම් ම්ලේච්ඡ වෙලා ඉන්නේ අර කාන්තාවගේ උදාර පින්වන්ත ලාලිත සිරුර දරුවා එක්ක මාතෘත්වයෙන් තියන්නට ඕන එක මේ මිනිහා විකුණලා මේ මිනිහා දන්නවා දරුවා හදන්න ගොරහැඩි කොහෙද තේරෙන්නේ නැහැ දරුවා හදන්න අතරම ඔයාලා බබා හම්බුනාට පස්සේ වඩා ගත්ත කොච්චර දවසකට පස්සේද බලන්න ඕන ඉස්පිසාලේ ගිහිල්ලා ඈත ඉඳලානේ බැලුවේ කිඹුලෙක් දිහා බලනවා පොඩි හදාවටවත් ගියේ නැහැ නෑ ඒ වට වෙලා බලද්දි නෑයන්ගේ කරට උඩින් මොම බැලුවේ මේ ඒගොල්ල පිටිපස්සෙන් පිටිපස්සට ගියා ගෙදර ගෙනලා පොඩි එකා ඇඳේ තියලා තියෙනවා මේ මිනිස්සු ඇවිල්ලා ඇඳ ගාවට වෙලා හිටගෙන චූටි එකක් දිහා බලාගෙන hina වෙමි අල්ලන්න යාළුවෝ ඌ අල්ලන්න තැනකුත් නෑ අතට නත්තපුල් කරගෙන ගොරහැඩි අත් දෙකට තේරෙන්නේ අර චූටි එකව ගන්න අර සිව් මැනි මාතෘත්වයේ පිරුණු අම්මා ඒ චූටි එකව අරන් ඇකේ වාගෙන හන්දාවට
कोहे हरिया विदला बी लाय विदला ए काफ़ेर वेनुआ दारुओं की बड़ी नाम समेत ये वाके असीलाचार समाज क्रम्यां निर्माणे करतु पाऊपार कामेलियांगे गहन श्रीलंका हीन दीन हिंगन काटाक वेला दैंती है एक मतमिदेन लोतुरा बुदुरजानन महंसे पेन्नुआ वदाल क्लेश कर धर्मयांगे मतमिदिला पिन्नतुनी वीर्य वडन्न ओन එමනක්කා සදාකාලිකෝ මෝඩයා මෝඩේ පුලස විපතට දුකට විනාශයට පත්වෙනවා ජාතිය හමු වී ඔබට ඊරණම් උදාරයි සසරින් ලබාපු පිනට හම්බෙච්ච මිනිස්කමක් ඔබ නැති කරගෙන තිරංචානගත ලෝකයකට සේදු වෙනවා ඇති එහිලා වීර්ය කරන ජීවිත ගමන හොඳයි කියන්නේ ඒ දකින්න व्याघ्रपाज सूत्रे ऋतुहांद्रु अनुदेन वदाला उट्टान विरियादि गतेन बाहा बल परितिकेन सेदा वाक्कितेन दम्मितेन दम्मलादेन वीर्य करांदलु नपसुबाट उत्साह दैत देपाय वेलसवट दाडिय वैक्केरनकां सेदा वाक्कितेन दाडिय वैक्केरनकां महंस वेन्न किव्वा दम्मिकेन धार्मिकव दम्मलादेन एतकोट दहनि देयक् वस्तुवक् आंदेन एक परिभोजने करान पुलवा सातु दिन इन्न पुलवा ए वासनावंत इरनम ओबे जीविते तुल नमति वोहो ओबट उरुमवान निवन निमे अपार निदहस निमे निरदान ए हिंदा भाग्यवंत गमनकट मां पेत पिनसाई मां वेला लेला तव मोड वेड देखा कितुरी वेला तीन एक वेन दावस मेरे दाव से कहा हम किया न दे तेरे को तब आप धर्मान उसार सनार निमान करा रहे हैं वो ही निकल रखे गए थे निर्वाण ये सेम जो है मेरे पार आधार न केल माम को बट मत करना इतने वेला से ना तीन मित्र उद्धार चबु कुछ तभी तो किच्छा इतने वेची उद्धार चबु कुछ तभी तो किच्छा ये नहीं गए ऐसे रामारुने गाम तारा कुछ उड़ान भूमि ने सुवन तारा कहती नहीं मनोहिंदा दाने हैं बाले हैं रूपे हैं कुले हैं उगत काम हैं ये वाक्य में तमंगे परंपरा वाली हैं थान मान नहीं नाना प्रकारे हुआ हिंदा मिनिस्टर इति मिलाएं उड़ंगु मिलाएं ये उड़ंगु आये तो यातार्ते पेने आलू कोड़े में तो गलत इंगे हुआ हम वागे आलू कोड़े अभी सिलाई है ले आने को तो पेना तुम्हीं एक इंगे हाँ पैसे दिए न दे या फिर निवेद दियो पेने तो या ये वागे मिली है कोई उद्धार चका में पेरुना ये मिली हाँ तो पेने ऐत लोग यातार्ते पेने मोदन नरका अवबोद विषय कल युद्ध दे नो कल युद्ध दे तेरे ने उड़ो मिनिस्टर पांच साल इन्ने दान एवं वह काउंट बाजी आते श्रम दान ने इन्ने कुली अते हुए मालूम है तो साहब आगे इन्ने समारोह टेबिला बल आया ये विधि है महा काउंट समाज क्रम में कट सेंड हुए ना उपजात चकमनी ना एक ही नातमी लेता जो नहीं බෞද්ධ දර්ශනයේ උතුම් ගාණියා කියන උගන්වන කවුද යන්නේ කවුද ලඳ උතුම් මලඳ කවුද කේමා විසුන්වන් අම්මන් දාන් පාසල් යන්නේ මේ දාන් පාසල් යන්නේ උන්ටව මතක නෑ අම්මා ඒ වුණ කුලප් කොටන යන්නේ කේමා විසුන් මහන්සේ බිම්බිසාර මහ රජුගේ අංගාගමේදී රූප මදේ මස් වෙලා ඉති බුදුහාඳුරෝ දක්වන කැපති මන බුදුහාඳුරෝ රූපය අනිත්‍යයි කියලා කියන හින්දා බුදුහාඳුරොත් එක්කම බද්ද වෛරේ කියන්නේ එන්නේ බණ හැබැයි අරයා පන්සල් හදනවා මහ දන් දෙනවා සුද්ධ බෞද්ධය ගෑ उत्तर चकाम हिंदा एन्य मिनी हाथ देख करता दुख ही देन वाला जरूर आता दाव सा
මම්මන තරම් තින් කෙරුවත් රටවැසියාට බණ කියෙව්වත් බුද්ධෝපස්ථාන ධර්මෝපස්ථාන සංඝෝපස්ථානේ හිම යෙදුනා මට මැරෙන්න දෙන්නේ ගෑණි අපායට යනවා බල බල බලන් මෙතන තියෙන මිත්‍රත්වයේ ගෑණි කෙරෙහි බෞද්ධයාට තියෙන හැඟීමක් තමන්ගේ බිරිඳ අපාගාමී වෙනවාට ස්වාමියා කැමති නැහැ ස්වාමියා අපාගාමී වෙනවාට බිරිඳ කැමති නැහැ संगीत සංගීත සම්දර්ශනයේද දක්ෂ නර්තන ශිල්පී සංගීතඥයන් ගායකයන් අලංකරණ ශිල්පී ගෙනල්ලා විදුලි කාර්මිකයෝ ගෙනල්ලා දිව්‍ය ලෝකේ වාගේ හැදුවා. දැන් රාත්‍රියේ ඇහෙනවා සංගීත සම්දර්ශනයේ පැවැත්තේ. උඩුමහලක වෙලා අහගෙන හිටියා. ඒ පැත්ත බැලුවා. ආකාශෙත් එක්ක බබලන. ඇහෙන සෞන්දර්යය පුදුම ආකර්ෂණීයයි. धर्मांतरी ලස්සනට නිගා කරනවා කියන්නේ බුදුහාමුදුරුවෝ ක්‍රමයේ දිව්‍යාංගනාවන් බඳු ශරීරේ ක්‍රමයෙන් සයවි වැහැරි වයසට යමි මහලු බවට පත් වෙලා වැර වීර්ය බෙදිලා රොටු කඳුළු පෙරිලා ඇයට කලන්තේ හැදිලා සිහිබුල් ජාගලා විදුසිරි පහළඟ වැටෙන්න සැලැස්සුවා. කේමා බිසෝන් වහන්සේට එක බණ පදයක්වත් කිව්වේ නැතුව මෙච්චර ලස්සන රූපේට එහෙමනම් මේ මට මොනවා වේද කියලා ගැටගෙන ඉඳගත්තා. අවසානයේ සම්බුද්ධ ශාසනයේ අග්‍ර මහෝපාසිකාව බවට පත් වෙන්නට වාසනාව ඇයට ලැබුණා. අග්‍ර සාල්කාවක් වෙන වාසනාව ලැබුණා. පින්වතුනි මිනිහෙකුට හැදෙන්න එච්චර වෙලා යන්නේ නැහැ. යථාර්ථයේ තේරුම් ගන්න එච්චර වෙලා වුණ නැහැ. පාපයෙන් අත මිදෙන්න එච්චර වෙලා වුණ නැහැ. ඔබ කරන වරදක් අද නවත්තන්න පුළුවන්. වීඩියෝ මොනේ සිගරට් මොනේ අරක්කු මොනේ අනාචාරයේ හැසිරෙන්නේ නවත්තන්න පුළුවන්. ඒ නවත්තන්න ඔබට දැඩි චිත්ත ශක්තියක් තියෙනවා. හිතේ ඔබ වැදගෙන යන දුරං ගමං ඒක චරං අසරීරං උහාසයං යේ චිත්තං සංයමෙත් සම්තේ මොක්ඛන්ති මාර බන්ධනා මහා මාර ගන්නට අහු වෙන්නේ ඔබේ හිත හිලෑනුම. ඒ මේ අත දුවන කුළු හරකෙක් වාගේ යවිදින රාගික කෙලෙස් බර හිතට
සීලය කරලා මෙල්ල කරලා ප්‍රඥාවෙන් තමන්ට ඕන තැන තියා ගන්න පුළුවන් නම් සිගරට් දීපන් කියන උර නෑ පොන්නේ කියන තැනම ඉන්න ඕනේ ඍජු ඒකට පෞෂ්‍ය තියෙන්න ඕනේ මොන කල්යාණ මිත්‍රයා ඇවිල්ලා කිව්වත් අපි මේ වැඩේ තියන් කියලා ඒ මිතුරුකම නැති වෙලා ගියත් මම මේ වරද කරන්නේ නෑ කියන තැන ඉන්න පුළුවන් වෙන්න ඕනේ මට මහන වෙන්න එපා කියලා කොච්චර මගේ යාළුවෝ කිව්වද මම අවුරුදු 23 තරුණ කාලේ මහන වුණා යාළුවෝ යෙහෙළියෝ ඔක්කොම කිව්වා එපා එපා මහන වෙන්න දැන් හාමුදුරුවෝ ගණන් ගන්නෙත් නෑ අපරාධෙ මම මගේ ඍජු තීරණය මත ඉඳලා මං කිව්වනේ මං දකින්න දැක්මක් තියෙනවා මං ඒක හොඳ මහනයි මහන වෙලා මගේ ඉලක්කයක් තියෙනවා මම එතෙන් යනවා කියලා මම මහනවා අවුරුදු 23 මහන වෙච්ච මම අවුරුදු 60ක් මහන වෙලා ජීවත් වෙච්ච අපේ පැත්තේ ස්වාමීන් වහන්සේලාට කරගන්න බැරි වැඩ කොටස මේ රට වෙනුවෙන් සම්බුද්ධ සාධනය වෙනුවෙන් මම කළා කියලා මට මහා ප්‍රීතියක් තියෙනවා මගේ අම්මයි අප්පච්චි දෙන්නාට නිර්වාණගාමීත්වයට මඟ පාදන්න මම දහතරියන් සමාධිය පිළිගෙන මගේ සල්ලාවලින් මම ඇතුළු 13 දියන් සමාධිය බුද්ධ ප්‍රතිමා වහන්සේ නම මගේ සල්ලාවලින් මම ඇතුළු මම හදාපු පන්සල පූජා කළා දැන් මම අලුත් තැනක කැලෑවේ ඉන්නේ එතෙන්වත් මම කෝටි එකක් මාරක් කියලා හිතනවා දැන් මේ 25 වෙනිදා විවෘත කරන්න තියෙනවා මම හදමු සංඝාවාසය චූටි දෙන්නෙක් එදාට මහාන කරන සම්බුද්ධ ශාසනයට මගින් පස්සේ ඉතුරු වෙන්න ඕනේ හාමුදුරුවෝ එදාට මුල් කර තියෙනවා කලාවැව දිහා බලාගෙන ඉන්න විදියට අවුරුදු බුදු පිළිමේ මානුරුවා කලාවැව දක්ෂින් දිසාවේ බටහිර දිසාවෙන් තමයි බරණගල් වඩුවා නිර්මාණය කළ පිළිමේ තියෙන්නේ මං දක්ෂින් දිසාවේ මං ඉන්න තැන කඳු මුදුනේ බුද්ධ ප්‍රතිමා මම මේ කවුරුද දෙකකින් දෙක අමාරුකින් කොහොම හරි ආදම් ලක්ෂ අතනියක් විතර වාගේ යනවා කිව්වොත් මට පුළුවන් ආදම් මම කොහොම හරි ආදම් මාගේ හිතයිසි ශ්‍රාවක ජනි ජනි මේ රටේ සතර දින භාගයේ මේ ඉන්න නිසා ඒක හදන්න එච්චර අමාරුයි අපි බෞද්ධ හිත් තියෙන මිනිසුන්ව නිර්මාණය කරලා තියෙනවා බොදුරු මානතේ නිවන් දකින්න පිපුර නැත්තෝ පරිසරවල ඉන්නේ ඒ වටිනාකම ඇති පරපුරක් නිර්මාණය වෙනකොට පින්නතුන් ඒ පලාතර ප්‍රදේශයේ ඒ පවුලට පඳුරට ඒ ජීවිතයට නිර්වාණය උදාගන්න ඒ නිසා ඒකට අපි අවස්ථාව ලැබෙනකන් ඉඳලා බෑ ලබා ගන්න වෙහෙසෙන්නට ඕන ඒකට මදමාන ගති තියාගන්න උඩමුකම් ඇති කරගෙන තමන්ගේ අල්පිටතාවයේ යුතු ඒ ගමනේ ආයුතු විචිකිච්ඡා ගමිය සැකයි සැක තියාගන්න එපා රත්නත්‍රය කෙරෙහි බුද්ධ ආදී අටතරක් පිළිබඳව විශ්වාසය තියන්න මෙලෝ පරලෝ පිළිබඳ කුසල් අකුසල් පිළිබඳ ත්‍රිවිධ රත්නය පිළිබඳව දැඩි විශ්වාසයක පිහිටන්න පින්නතුනේ පින් කුසල්වල බලය තමයි අපි මිනිස්සුය වෙලා ඉපදෙන්නේ බලන්න තිරච්ඡානගත සත්තු දැන් අත්කාරයේ එනකොට හිටියා බල්ලෙකුත් නෙමෙයි ඌරෙකුත් නෙමෙයි ඒ පල්ල පණි ගහක් පොඩි හැදිලා ගොර හැදි කබරයගේ වාගේ හැම විසෙත් ඒකට ඉන්න බෑ ඒක අහකට පෙරලෙනවා මෑන්ට පෙරලෙනවා ඇඟ අකුල්නවා දුවනවා කේන්දරි ගන්නවා බල්ලා වෙලා ඉපදිලා ඒ ජීවිතේ පද විදින මනුෂ්‍ය ලෝකේ බලන්න මිනිස්සු වෙලා ඉපදින මොන තරම් මේ සමාජයේ දුක් විඳනයි ඒ අතරේ අපි මොන තරම් වාසනාවන්ත ඒ ලැබිච්ච මිනිස්කම හම්බ වුනේ මිනිස් ලෝකයේ මිනිහෙක් අන්ධ වෙන මිනිහෙක් කොරෙක් වෙන මිනිහෙක් ගොළුෙක් වෙන මිනිහෙක් මාන්ද බුද්ධිකයෙක් වෙන මිනිහෙක් මෝඩයෙක් වෙන මිනිහෙක් කීන දුප්පතෙක් වෙනවා ඒ අතරේ අපි වැදගත් පොහොසත් ධනවත් උගත් බුද්ධිමත් නිර්මාණශීලී මිනිහෙක් කියලා උපදින
එකම මනුෂ්‍ය ලෝකේ ඇයි මේ ભેදේ කියලා බුදුහාඳුරුවන්ගේ සුභමානවකයා අහනවා ඒ වෙලාවේ බුදුහාඳුරුව අනුදැන වදාලා චුල්ල කම්ම විභංග සූත්‍රයේදී කම්මස්ස කෝමී කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං පරිස්සාමි කල්යාණං වා පාපකම්පා තස්ස දායාදෝ කියලා ජීවිතේ පිටුපස්සෙන් කරන ලද කුසල අකුසල ශක්තිය ලුහුබදින් ඒ වගේ කුසල් වල බලය අපිට මෙලව හරලව භුක්ති විඳින්නට හම් වෙනවා ඒ වගේ ප්‍රතිඵල මේ භුක්ති විඳින් සසර ගමනේදී අපච්චි අපිට බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා මුණ ගැහෙන්න දැන්නේ ඒ මුණ ගැහිච්ච වෙලාවේදී අපි පහන් සිතින් සදහත් වෙන්න ඒ සම්බන්ධ නොවුන නිසා වෙන් අපිට හැබැයි නිවන් දකින්න බැරි වෙනවා නම් යම් හැඟීමක් හරි පහළ වෙලා අහුන් කන් දෙහිලා ඒ වාට ටික ටික සම්බන්ධ වෙලා කරපු වැඩ නිසා අපිට මනුලෝ මිනිසුන් වෙලා ඉපදිලා ලෞතුරා බුදුන් වැඩෙයි ධර්මයේ පවතින මහා සංඝරත්නයේ ජීවමානව වැඩෙන පරිසරයේ තුනුරුවන් රැස්ලු කරන්න වාසනාව ලැබිලා තියෙනවා ඒ හින්දා සංසාර භව ගමනේදී ඈත නොයන ගෞතම සම්බුද්ධ රාජ්‍යයේදීම බුදු බව ලබන්නට පසේ බුදු බව ලබන්නට නිර්වාණ ගාමීත්වයේ මහ රහත් භාවයක් ලබන්නට හැකි වාසනාව ඔබට ලබන්නට පුළුවන්කම තියෙනවා ඒ සඳහා දිවි ශක්තිය ලබන්නට අපේ චූටි දියණියගේ උපන්දිනයේ දවසේ මේ ධම්මසභා මණ්ඩපය පවත්වා ඔබට ධර්ම දානමය මහා පිංකමකට සහභාගි වෙන්න අවස්ථාව ලැබේ මේ උතුම් පිම්බලයේ කරන කොටගෙන ලෝතුරා බුදුන් දැක නිවන් දකින්නට වරම් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා සබ්බ කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධානුශාසනං කලට රැසී වසීවා කෙන්වතු සාරේවා සත්සිත් නිවේවා රජය ලැබමින් ලොවැද වේවා ආකාසට්ඨාච බුම්මට්ඨා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සීසත්තං දේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා ධර්ම පරිස්කාර පූජා කරන අවස්ථාව සිද්ධියට ආශිර්වාද ප්‍රාර්ථනා කරමි දෙමව්පියන්ට කුමරුවන්ගේ ආශිර්වාද ප්‍රාර්ථනා කරමි මිය පරලෝකී ආයත සසර ගමනට පිය කුසල් ප්‍රාර්ථනා කරමි සිදු කරනු ලබන මේ උත්තම පිටක බෙලේ ඒ හැම දෙනාගේම ඔබ හැම දෙනාගේම සියලු බලාපොරොත්තු මතක ප්‍රාප්ත වේවා කියන ගීමෙන් හැම දෙනාම සාදු කියලා ප්‍රාර්ථනා කරමි. සාදු 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 සාදු